ಜಾತಿ ಆರಕ್ಷಣಾ ಬಲ್ಲ ಇಲ್ಲ ಆಂದು ವಿವೇಚನೆ ಕರ್ನಾ ತೋರಲ ಎಐಗೆ ಸಮಾಜ ಮಾಧ್ಯಮ ಅಕೌಂಟ್ಸ್ ವಿತರಕ ದಾನಂ ಕರ್ನೆ ಜನ ಹೋಗಿ ದಶಕೆ ಪುರಾವಟನ ಲಂಕಾ ಜೀವತ್ರನೋಡ ಅತ್ರಮಡ ಆರಕ್ಷಣಾ ಬದ್ದನೋ ಫೇಸ್‌ಬುಕ್ ಅಕೌಂಟ್ ಬ್ಲಾಕ್ ಮೇ ಇನ್‌ಸ್ಟಾಗ್ರಾಮ್ ಅಕೌಂಟ್ ಬ್ಲಾಕ್ ಮೇನೋ ಮಟ ಸುರಕ್ಷಿತ ಬವ ತೇರೇನೋ ಮೇ ಮೀದಿವನ್ ಹೊರಕಾ ಬಿನ್ನಾ ಕಿಯಲ ಪ್ರಭಾಕರಂಟ ಅವಿಯೆನ್ ಗನ್ನ ಬೆರಿ ವೆಚ್ಚದೇ ಅದ ಪ್ಯಾನಿಂಗ್ ಏಮ ನೆತ್ತ ಲಿಯಕಿ ವಿರೇ ಗನ್ನ ನೆತ್ತ ಬಂದೇಶಿಯ ಕೊಡ ತಿಯಲ ಪಿಲಿಗನ್ನ ದೇಸ್ತ್ ವೆಚ್ಚ ರಾಜಯಕ ಅದ ತಿಯನೋ ಬವಕರ ಬಚಯನ್ ಗಹನ್ನ ಬಯೈ ಮಗೆ ಅಕೌಂಟ್ ಅ ಬ್ಲಾಕ್ ಮೇ ಇದೆ मुस्लिम जाति के उगे हो तमिल जाति के उगे बरादा अडुपाडवा विवेचने करंट देने जाति के समग्र की बाधा लगी क्या लगेगा खटुआ पीटिए इधर उधे वहाँ पु संहार गेवाल इधर साथी गाने कर पास से ऐसे ने हमको द अरिन मिनिस्ट्री ने और तो तीह का युद्ध आते पूरा टक युद्धे ये भी नते क्या नो मिनिस्ट्री के पूरा නවතත් මේ පියම විසියකින් පාසක ආරින් පස්සේ ජනතාවට ඇතිවිලි පිටුත්යක් අනුව අපි ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කිරීමට අද ඉන්ටර්විස් ස්ටඩල් ගේම එකට කතා කරා ප්‍රධාන චරිත තුනක් පැති තුනකින් කතා කරා මුලින්ම අපි හම්බවෙන්න දෙන්නම් හිටපු 53 සේනාංකයේ සේනාධිපති ඒ වගේම වේදුනන්ති කඩාර රණමග ඔස්සේනන්ති කඩාර पोते खतरु मेजर कमल रत्न मैं आईवान इवे लंका यूट्यूब चाहिए लंका यूट्यूब कैसे दाक्षिणी तनमें भूदेवा जनता लबाद इवेम तरुण चावे तरुण प्रसिद्ध चाहिया मिलिंद राजपक्ष රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාවට තියෙන ප්‍රශ්නය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාවට බොහොමයක් ඇතිවුණ කාලයක ඔබතුමාලාගේ ක්ෂේත්‍රය අනුව මට විනාඩි 2කින් පැහැදිලි කරන්න ජාතික ආරක්ෂණ කොහොමද අත වශයෙන්ම ජාතික ආරක්ෂාව කියන වචනය ගත්තාම එහෙම ඔය වචනය තුල විශාල වපසරියක් තියෙන වචනයක් කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදි ඉතින් නමුත් මේක අපි ඉතාමත්ම සරල විදිහට බැලුවොත් එහෙම ජාතික ආරක්ෂාව කියන කියන්නේ දැන් අපේ රටේ අපේ මව්බිම තුළ ජීවත් වෙනවා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් විවිධ ජාතීන් අය ඒ වගේම බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් විවිධ ආගම් වලට අය ඒ වගේම ගැහැණු අය පිරිමි අය ඒ වගේම මහලු අය තරුණ අය ළමා ළපටි ඒ කියන්නේ මේ හැම කොට්ටාෂයකටම අය හැම ජනවර්ගයකටම අය හැම ආගමකටම අයත් හැම වයස් සීමාවකටම අයත් ඒ වගේම හැම ගැහැණු පිරිමි කියන ප්‍රභේද දෙකට අයත් මේ සියලු දෙනාටම නිදහසේ එක කොඩියක් යටතේ එක බලතල පද්ධතියක් යටතේ ගෞරවාන්විත විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරලා දෙන්න පුළුවන් නම් යමෙකුට ඒ වගේම ඒ අය ජීවත් වෙන ඒ රටට කිසිම සතුරු කරදරයක් දේශීයම විදේශීය වශයෙන් කිසිම සතුරු කරදරයක් ඇති නොවන විදියට වැඩකට උත්සාහවන්න පුළුවන් නම් එහෙනම් අපිට පුළුවන් ජාතික ආරක්ෂාව අපි සම්පූර්ණයෙන් සැලසුවා කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි මතක තියාගන්න ඕන දේ තමයි අපේ රට ගත්තොත් අපේ රටේ ජාතික ආරක්ෂාව කියලා කිව්වම මේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග වේදයක් ජාති වේදයක් නැතුව බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම් වේදයක් නැතුව ඒ වගේම වයස් පරතරයක් නැතුව හැම කෙනාටම එකා වගේ ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් වෙනුනේ ශ්‍රී ලාංකිකයින් විදියට. ඉතින් එහෙනම් ශ්‍රී ලාංකිකයින් විදියට ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න ඒ වගේම ඒ ශ්‍රී ලාංකිකයින් ජීවත් වෙන මව්බිම නැත්තම් අපේ මේ දිනු දේශය කිසිම සතුරු කරදරයක් ඒ කියන්නේ දේශීය හෝ විදේශීය වශයෙන් කිසිම කරදරයක් බලපෑමක් නැතිව පැවතීමට හැකි පරිසරයක් උදා කරලා දෙන්න පුළුවන් නම් අන්න ඒකට අපිට කියන්න පුළුවන් ජාතික ආරක්ෂාවට 100% අපිට අවුල් කරලා තියෙනවා මලින්ද ඔබගේ අදහස ඔව් මට තේරෙන විදිහට අපේ රටේ ජාතික ආරක්ෂාව කියලා සාමාන්‍ය මිනිස්සුෙක් විතර මට තේරෙන්නේ මම උදේ නැගිටලා මගේ වැඩ කරගන්නවා ඊළඟට මගේ කාය ගන්න කළා මම ගමනක් යනවා එතකොට මට තේරෙන්න ඕනේ මේ වගේ වෙලාවදී මගේ ජීවිතේට තර්ජනයක් නැහැ කියලා මට ආරක්ෂිත බව තේරෙනවා. එතනින් එහාට ගිහිල්ලා මම මගේ Facebook account එක ලොග් කරනවා, Instagram account එක ලොග් කරනවා.
ඊට පස්සේ ඔන්ලයින් මනි ට්‍රාන්සැක්ෂන් කරනවා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනවා මේවා කරද්දී මට සුරක්ෂිත බවක් තේරෙනවා මේ මේ දේවල් හොරකම් වෙන්නේ නැහැ කියලා. එතකොට ඊත් එක්කම ගත්තට පස්සේ මුළු රටක් විදිහම ගත්තට පස්සේ මට තේරෙන්න ඕන අපේ රටට වෙන රටකින් ගිහිල්ලා කවුරුත් කරදර කරන්නේ නැහැ. අපි හිතමු මිලිටරි පැත්තෙන් නෙමෙයි අපි හිතමු ටෙක්නොලොජි පැත්තෙන් ඉන්ටර්නෙට් එක පැත්තෙන් අපේ තොරතුරු හොරකම් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සහතිකය මට ලැබෙනකොට මට පුළුවන් වෙනවා මගේ ඉදිරියෙන් යන්න බොහොම පහසුවෙන් කරදර නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව බොහෝ ආතතියක් නැතුව කරගෙන යන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔක්කොම සහතික වුණාට පස්සේ අපේ රටේ ඉන්න හැමෝටම සම්සුම අපි සාමාන්‍ය කරන වැඩටි කරගෙන ඉන්න පුළුවන්. අපිට බයක් නැහැ මේ කොහෙවත් අපිට මේ කරදරයක් වෙයි කියලා. ඉතින් අන්න ඒක තමයි මම සාමාන්‍ය මිනිස්සුන්ට මේ ජාතික ආරක්ෂාව කියලා දැනෙන්නේ. ඒ ඔබගේ අදහස. දේශපාලන ਵਿਚාරකේ විදිහට ඔබ මම මේ මේක එක්ස්පර්ට් වියු දෙකක් තියෙන ඉඳ මෙතන මිලිටරි සයිබර් පැත්තෙන් දෙකම මගේ මම ඉදිරිපත් කරන අදහස තමයි විශේෂයෙන්ම තරුණයෝ විදිහට දේශපාලනයේ පැත්තෙන් එහෙම නැත්නම් රටේ පරිපාලනයේ පැත්තෙන් රටේ පාලනයේ පැත්තෙන් ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද ඒක අපිට දැනෙන්නේ කොහොමද කියන එක. දැන් අද දේශපාලනික බිම අපි ගත්තොත් එහෙම පොදුවේ නිර්මාණය වෙලා තිබෙන්නේ තොරතුරු සංවේදනයේ මත. අපි දේශපාලන පක්ෂ වේවා ආණ්ඩුව වේවා දේශපාලකව වේවා එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරීන් වේවා මේ අපි සියලුම දෙනා කරන්නේ අපේ අදහස් තොරතුරු බෙදා හරින එක හොමාරු කරන එක. එතකොට ඒක අනිත් පැත්තෙන් තව පිරිසක් ග්‍රහණය කරගෙන අපිට ඒකට අපි දෙක එන්ගේජ් වෙනවා. අපිට ඒක ගැන යාළගේ අදහස් කියනවා. අපි ඒකට උත්තර දෙනවා. මේ එන්ගේජ්මන්ට් එක අද මහපාරේ එහෙම නැත්නම් අර ලිප්ටන් වටරවුමේ කොළඹ කොටුව ඉස්සරහා වෙන එක අද සිද්ධ වෙන්නේ Facebook එකේ, Twitter accounts වල, YouTube එකේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට එතන මගේ භාවිතයේ නිදහස තමයි ඉතාම වැදගත් නිදහස. මොකද ඉස්සරනම් පොලිසියට කඳුළු ගෑස් ගහලා එලවන්න තිබ්බා විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාව ඉස්සරහට ආපුවාම. පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන් පිටකොටු ඉස්සරහට ආපුවාම. හැබැයි අද අපි මේ දේශපාලන සටන් බිමකට පත් කරගෙන තියෙන විශේෂම ලංකාවේ නම් Facebook එක. එහෙම නැත්නම් YouTube එක. එතකොට ඒ සටන් බිමේ අපිට තියෙන ආරක්ෂාව මොකද්ද කියන එක තමයි මට වැදගත් වෙන්නේ මේ සාකච්ඡාවට අද අපි ඉදිරිපත් කරන්නේ. අද අපිට තේරෙමින් තිබෙනවා විශේෂයෙන්ම තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ලෙස මීට කලින් අපි අත් නොබිඳි ආකාරයෙන් මේ සයිබර් ස්පේස් එක එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා වල ඒ ආයතනත් සමඟ සම්බන්ධ වෙලා රජයේ රාජ්‍ය බලය භාවිතා කරමින් ක්‍රියාකාරීව දඩයමක යෙදෙනවා කියලා. එතකොට දැන් උදාහරණයක් විදිහට මම Facebook එකේ රජයට විරුද්ධව යමක් ප්‍රකාශ කරොත් එහෙම මම ජෙනරලි දන්නා එක 10000කට විතර පේනවා කියලා. හැබැයි මම දවස් දෙක තුනක් ගිහිල්ලා මේක පේන්නේ 2000කට නම් මම කාටද කියන්නේ? මම කාටද පැමිණිලි කරන්නේ? මම Facebook එකට කියන්නද? මම ආණ්ඩුවට කියන්නද? මම යාළුවෙකුට කියන්නද? ඔන්න මෙන්න මේ අලුත් සංදර්භය කියන්නේ අන්තර්ජාලය සමාජ මාධ්‍ය භාවිතා කරමින් සමාජ ක්‍රියාකාරින්ගේ සහ දේශපාලන ක්‍රියාකාරින්ගේ ක්‍රියාකාරීත්වය මර්ධනය කිරීමේ අලුත් වැඩපිළිවෙල කොහොමද අපි තේරුම් ගන්නෙ? ඒක කොහොමද පොදුවේ අපේ සිවිල් ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාවට අවසානයේ රටක් විදියට අපේ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාවට බලපාන්නේ කොහොමද කියන එක තමයි මම ඉදිරිපත් කරන කාරණා. ජනතමනේ මේ වර්තමානයේ ඇතිවෙන ප්‍රශ්නත් එක්ක මේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඔබේ අදහස මොකක්ද? වර්තමාන ජාතික ආරක්ෂාව. ඇත්තටම අපේ ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව ගැන අපි හොඳට හිතලා බැලුවොත් හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් මට සැකයක් ඇති වෙනවා ජාතික ආරක්ෂාව කියන වචනයට අදාළ කිසිම දෙයක් මේ ලංකාව තුළ අද දවසේ තියෙනවද කියලා. ඉතින් මෙතනදී මේකට හේතුව විදිහට මම දකින්නේ අත් වශයෙන් පසුගිය රජය තියෙන කාලේ ජාතික ආරක්ෂාව කියන සෑහෙන දුරට තහවුරු කරලා තිබුණේ. ඒ කියන්නේ ත්‍රස්තවාදයක් තිබුණා අවුරුදු 30ක් තිස්සේ දීපු ඒ ත්‍රස්තවාදී සම්පූර්ණයෙන්ම මුළුණු කොටලා දැම්මා. ඒ කියන්නේ අපිට පුළුවන් වුණා LTT ත්‍රස්තවාදය කියන එක. ඒ කියන්නේ අපේ මුළු ලංකාවම හැම කෙනෙක්ම මිලිගෙන යට කරගෙන බයවද්දගෙන තිබිච්ච LTT ත්‍රස්තවාදය අපිට පුළුවන් වුණා යුදමය වශයෙන් පරාජය කළා. ඒක අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් රිඩියුස් ඉට් ටු ජස්ට් ඇන් අයිඩියොලොජි. කියන්නේ මතවාදයකට පමණක්, ඒ කියන්නේ ඊළඟ මතවාදයකට පමණක් සීමා වෙන විදිහට අපි ඒක අඩු කරලා තියෙනවා, නැති කරලා තියෙනවා. නමුත් අද බැලුවම අද නැවත ඒක හිසෝසෝවගෙන එනවා. ඒ කියන්නේ අවියයුදාතට ගත්ත නැතුනට මතවාදී ශායන දුරට පැතිරිලා ගිහින් තියෙනවා. එතකොට ඒ කාලේ ප්‍රභාකරන්ට ඒ කියන්නේ අපේ ජාතික ආරක්ෂාවට විශේෂ විශාලම තර්ජනය එල්ල කරපු මිනිස්සු ප්‍රභාකරන්ට අවියෙන් ගන්න බැරි වෙච්ච දේ අද පෑනෙන් ගන්න
එහෙම නැත්නම් ලියකියවරේ ගන්න නැත්නම් බන්දේසියක් උඩ තියලා පිළිගන්නවන්න දැස්තු වෙච්ච රජයක් අද තියෙනවා. ඉතින් අපේ ඔය දේශපාලන වේදිකාවල සහ අනෙක් විදුලුගේ වේදිකාවල මෙන්න මේ වචනය පාවිච්චි කරනවා මම නිරන්තරයෙන් අහලා තියෙනවා. මම ඒ වචනය කීප අවස්ථාවකදී පාවිච්චි කළා. ඒ තමයි ජාතික ආරක්ෂාව බල්ලට ගිහිල්ලා කියන්නේ. ඒ කියන්නේ බල්ලට ගිහිල්ලා කියන එක සාමාන්‍යයෙන් අපේ සිංහල ව්‍යවහාරයේ එදා ඉඳන් තියෙන දෙයක්. ඒ කියන්නේ යමක් ආපහු ගලව ගන්න බැරි තරමට පිළිලා ගියාම අපි ඒකට කියනවා අපේ ගමේ ව්‍යවහාරයට අනුව බල්ලට ගිහිල්ලා කියලා. ඉතින් ජාතික ආරක්ෂාව බල්ලට ගිහිල්ලා කියන එක බොහෝ දෙනෙක් බොහෝ වියතුන් අද කියනවා. ජාතික ආරක්ෂාව ගැන කතා කරන බොහෝ දෙනෙක් කියනවා. ඉතින් අපි බැලුවොත් එහෙම ජාතික ආරක්ෂාව බල්ලට ගියා නැත්නම් ජාතික ආරක්ෂාව අද තියෙන තත්ත්වයට පිරිහිලා යන හේතුව මොකද්ද කියලා. දැන් බලන්න මම දන්නේ මම ටිකක් වැඩිපුර වෙලාව ගනීද කියලා මේකට. අපි වසර 2009 මේ මාසේ 19 වෙනිදා වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු LTTE නායකයන් යුදමය වශයෙන් පරාජය කරාට පස්සේ අපේ ඒකට මමත් හමුදාවේ හිටියේ. මමයි කියන්නේ ඉතින් බොහොම සක්‍රීය දායකත්වයක් දුන්නගෙන. එතකොට අපිට 6000 ගානක් LTTE තරුණ තරුණයෝ ඇවිල්ලා යටත් වුණා. සරෙන්න වුණා. ඒ වගේම තව 6000 ගානක් අඩි IDPස්ලා අතර නැත්නම් අවතැන් වුණ අතරේ හැංගිලා හිටපු LTTE තරුණ තරුණයෝ අපි අත්අඩංගුවට ගත්ත අපේ ඉන්ටෙලිජන්ස් නැත්නම් උත්තු සේවා මාර්ගයේ. එතකොට 12242ක් මම හරිනම් ෆිගර් එක 12242ක් එක්ස්කම්බැටන්ට්ස් ලා කියන්නේ LTTE සංවිධානයේ ක්‍රියාකාරී සටන්කාමී සාමිතියන් විදිහට තරුණ තරුණයන් 12242ක් අපි අරගෙන කම්ප්‍රිහෙන්සිව් රිහැබිලිටේෂන් ප්‍රොසෙස් කියලා අපි ඒකට කියන බොහොම සංකීර්ණ පුනරුත්ථාපන ක්‍රියාවලියකට අපි යොමු කෙරෙව්වා. ඒ යොමු කෙරෙන්නේ මේ අපේ හමුදාව තමයි ඒක හැන්ඩල් කරේ. අපි හමුදාව විදේශ වලින් එක්ස්පර්ට් ලගෙන් එහෙම උපදෙස් අරගෙන අපි තමයි කරන්නේ. කරන ක්‍රමානුකූලව ඒ අයව සමාජගත කරලා නැත්නම් අර රීඉන්ටග්‍රේෂන් ප්‍රොසෙස් කියලා කියනවා ඒකට. ඒ සමාජගත කිරීමත් අනුට අනුව මේ ඔක්කොමල්ලව අපි සමාජගත කරලා ඒ අය අදට ඔබයි මමයි එක්ක උරණලු ගැටීමේ සමාජයේ ජීවත් වෙනවා. නමුත් කිසිම ත්‍රස්තවාදී ක්‍රියාව 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ 10 මාරෙන් පස්සේ කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් අපේ රටේ වාර්තා වෙලා තිබුණේ නැහැ. නමුත් ඒකම මිනිස්සු බොහොම නිදහසේ ගමන් බිමන් ගියා, දරුවෝ ඉස්කෝලේ ගියා, ඉගෙන ගන්න ගියා. හරි මිනිස්සු ප්‍රිය සම්භාෂණ විශාල දහස් ගානක් සෙනග එකතු කරලා ප්‍රිය සම්භාෂණ තිබ්බා. කිසිම තරජනක් තිබුණේ හැම දෙනෙක්ම ඒ අයගේ ජීවිත හරියට කරගෙන ගියා. අන්න ජාතික ආරක්ෂාවේ යම් කිසි උච්ච ස්ථානයකට පැවතුනා. මම කියන්නේ හැමදේම හරියටම සිද්ධ වුණා කියලා. නමුත් ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවම ලොකු ස්ථාවර භාවයක් අපිට ඇති වෙලා තිබුණා. නමුත් ඒ තත්ත්වයට අවුරුදු 10ක් පිරෙන දවස් 28කට ඉස්සෙල්ලා සියල්ලම ආපහු උඩු යට වු වෙලා ගියා. එක දවසින් මේ තත්ත්වය වෙනස් වුණා. ඉතින් එතකොට අපි බලන්න ඕනේ මේකට වග කිව්වොත්නම් කවුද කියලා. මම ජාතික ආරක්ෂාව පිළිබඳව මම සෑහෙන අධ්‍යයනයක් කරපු කෙනෙක්. අද තත්ත්වය ගැන ඒ කියන්නේ මම හමුදාවේ අවුරුදු 35 ඉඳලා විශ්‍රාම ගිය කෙනෙක්. ඉතින් අපිට අපේ ඇඟේ තියෙනවා මේ ජාතික ආරක්ෂාව කියන එක. අපි හමුදාවේ හිටමු සමාජික විදියට අදටත් අපේ ඇඟේ තියෙන ඔය හමුදාමය ඇඟීම. අපි අපේ රටේ මිනිස්සුන්ට ආදරේ, අපි අපේ අනාගත පරම්පරාවට ආදරේ. ඒක නිසා අපි ජාතික ආරක්ෂාව ගැන වෙනත් බොහෝ අයට වැඩිය අපි කන්සර්න්, අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් මේ தত্ত্বය ඇති උනේ කොහොමද? ඒ කියන්නේ විජයග්‍රහණයට අවුරුදු 10ක් පිරෙන්න දවස් 28කට ඉස්සෙල්ලා මේ වගේ දුක්ඛිත தত্ত্বයක් ඇති වෙන්න අපේ රටට, අපේ ජනතාවට, ඒ වගේම අපේ අනාගත පරම්පරාවට නිකම් බලන්න. වෙනිදට අර ලස්සන මිකි මවුස්ලා, ටෙඩි බෙයාස්ලා, බාබි ගර්ල්ස්ලා එහෙම ඉන්න බෑග් කඩේ දාගෙන ගිය පුංචි ළමයි බොහෝ දෙනෙක් අද ඉස්කෝලේ ට්‍රාන්ස්පරන්සි පොලිතින් බෑග් පොත් දාගෙන ඇයි ඒ ළමා මනසට වුණත් කියනවා මගේ ලස්සන බෑග් එක කියලා මට මේකක් ගෙනියන්න වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇයි ඒකට හේතුව තමයි වගකීම්ගේ නොසලකීමක්කම. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව බල්ලට දෙන්න කියලා කියන්නේ ඒකයි. වගකීම් යුත්තන් ජාතික ආරක්ෂාව කියන වචනයවත් අඩු ගානේ සැලකීමකට ගන්න නැතුව හැම දිනම කිසිම තැකීමක් නොකර ජාතික ආරක්ෂාව පැත්තකට දැම්මම. නමුත් ඒ අයට අමතක වෙච්ච දේ තමයි ජාතික ආරක්ෂාව නොසලකා හැරිය ගමන් රටේ ආර්ථිකයට මරු පහරක් වදිනවා කියන එක. අද මොකද ලංකාවේලා කියන්නේ ජාතික ආරක්ෂාව බල්ලට තමයි විවිධ ක්‍රම මගින් වගකීම් යුතු කිසි දිනෙක කිසිම දෙයක් සීරියස්ලි ගණන් ගත්තේ නැහැ. ගන්න
රජයේ හිටපු chief of national intelligence ප්‍රධානම පුද්ගලයා බුද්ධි තොරතුරු නැත්නම් ඉන්ටෙලිජන්ස් පිළිබඳව ඔහුට විදේශයෙන් විදේශ ඔත්තු සේවකමයි මම දන්නතරම ඉන්දියාවේ රෝ ඔත්තු සේවකමයි හරියටම දුන්නා මෙන්න පුද්ගලයෝ මෙන්න ටෙලිෆෝන් නම්බර මෙන්න ඇඩ්‍රස් මෙන්න මේ දවසේ මේ වෙලාවට ප්‍රහාරය දෙනවා එයා හිතුවා එයා පොලිස් පතර ලියුමක් ගැහුවාම එයාගේ ඩියුටි ඉවරයි කියලා එයා ගැහුවා පොලිස් පතර ලියුමක් ඒකම සෙක්‍රටරි ඩිෆෙන්ස්ටර් එයා ඉන්ෆෝම් කරා මෙන්න මෙහෙම ඔත්තුවක් ලැබුණා කියලා සෙක්‍රටරි ඩිෆෙන්ස් එක පොලිස් පතර දානවා එතකොට සෙක්‍රටරි ඩිෆෙන්ස් හිතුවා සෙක්‍රටරි ඩිෆෙන්ස් කේ වගකීම එතන ඉවරයි කියලා මොකක් ගැන වගකීමද ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම ජාතික ආරක්ෂාව කියන්නේ ඒක උඩ තමයි රටේ ආර්ථිකය පවතින්නේ රටේ පැවැත්ම රඳා පවතින ජාතික ආරක්ෂාව මොකද ඒගොල්ලෝ වගකීම් විදිහට ලියුම ගැහුවා එතන ඉවර කරා අතෝදල ඊළඟට පොලිස් ප්‍රතිතුමාට ගියා අපි හිතවත් අය නමුත් අපි ඇත්ත කතා කරමු පොලිස් ප්‍රතිතුමා කරපු දෙය බැලුවා එයා ලියුම ගැහුවා සීනියර් DIE ලා හතර දෙනෙකුටයි SSP කෙනෙකුටයි එයාගේ වගකීම එතන ඉවරයි අත දෙලා දාලා අන්තිමට පොතුනේ देशीय पढ़ाधिक संख्या संख्या खटुअपीटिए संहार गेवाल सतीदानगरने दुखी जाति का आरक्षा किल बेलुहम थियन लेवल स्ट्रेटेजिकल ඊළඟක ඔපරේෂනල් ලෙවල් ඊළඟක ටැක්ටිකල් ලෙවල් ටැක්ටිකල් ලෙවල් තමයි පාරේ සොල්දාදු වෙනවා පාරේ පොලිසි කරනවා වට කරලා කොහේනවා රමේවා ඒ ඔපරේ ඒ වයිල්ල ඒ පොඩි පොඩි ඔපරේෂන් යන්නේ වයිල්ල ටැක්ටිකල් ලෙවල් ඊළ ඉහළින් තියෙන තලය තමයි ඔපරේෂනල් ලෙවල් එතකොට ඉහළම තලය ස්ට්‍රැටජිකල් ලෙවල් ස්ට්‍රැටජිකල් ලෙවල් එකේ තමයි ඉන්නේ ජනාධිපති අගමැති ආරක්ෂක කවුන්සිලය හමුදාපතිවරු ඒගොල්ලෝ ස්ට්‍රැටජිකල් ලෙවල් එකේ එතකොට අපි බලන්න ස්ට්‍රැටජික් ලෙවල් එකේ මේගොල්ලෝ හරියට තීරණ ගත්තද කියලා නෑ හරි ජනාධිපතිවරයාට කිසිම බරපතලක් තිබුණේ නෑ මේක ගැන අගමැතිවරයාට කිසිම බරපතලක් තිබුණේ නෑ අගමැතිවරයා කියනවා අන්තිමට ඇවිල්ලා මට සිකියුරිටි කවුන්සිල් වලට එන්න කිව්වේ නෑ කියලා ඔබ අගමැතිවරයා නම් මොකද කරන්නේ අගමැතිවරයාගේ පුතු ඔබ වාඩිලා ඉන්න ඔබට තියෙන වගකීම ඔබට ඩියුටි එකක් තියෙනවා අගමැතිවරයා විදියට ඔබ සිකියුරිටි කවුන්සිල් එකට යා යුතුයි එන්න කිව්වේ නැත්නම් ඔබට යුතුයකමක් තියෙනවා අහන්න ඇයි මට එන්න කියන්නේ අවද්දා අපි අගමැතිවරලා මහලා තියෙන්නේ ඒ පිළිතුරක් හම්ුන්න නැත්නම් පාර්ලිමේන්තුවේදී විවාදයකට ගිහිල්ලා කැලින්ම පාර්ලිමේන්තුවේදී කියන්න පුළුවන් මම සෙකියුරිටි කවුන්සිල් එකේ ප්‍රබල සමාජිකයෙක් මට එන්න කියලා නැහැ සෙකියුරිටි කවුන්සිල් එකට කියලා ඒ වගකීම තුන එන්න කියපුණ තේින මම යන්නේ නැහැ කියලා ඉන්නවා කියන්නේ ඒ වගකීම තියෙන කෙනෙක්ගේ මේ කියන්නේ නිකන් අර කාර්යාලයක පියන් කෙනෙක්ගේ නැත්නම් ලියුම් බෙදෙන පෝස්ට්මන් කෙනෙක්ගේ තත්ත්වයට අගමැතිවරයා පල්ලෙහාට බහින්න බෑ මෙන්ටලි මට පේන්නේ මෙතන දේවල් තියෙනවා එතකොට ඊළඟට ගත්තාම හමුදාපතිවරයා ගත්තොත් දැන් හමුදාපතිවරයා ඇත්ත වශයෙන්ම ඔගොල්ලෝ නොදන්න දෙයක් මම මේ කියන්නේ හමුද අපේ රටේ ලොකුම ඉන්ටෙලිජන්ස් රිසෝර්සස් තියෙන හමුදාපතිවරයා යුද හමුදාපතිවරයා නාවික සම්පුවන් නෙමෙයි යුද හමුදාපතිවරයා ඕගව මම මට මතක විදිහට ඉන්ටෙලිජන්ස් බැටලියන් 7ක් තියෙනවා ඔය එක බැටලියන්නක ඉන්නවා මිනිස්සු 500කට 600කට වැඩි ඒ කියන්නේ 3500කට වැඩි ඉන්ටෙලිජන්ස් කාඩර්ස් ඉන්නවා හමුදාපතිවරයා ඇතේ හරි ඒ ඇයි මොකද තියෙන ජොබ් එක ඉන්ටෙලිජන්ස් කාඩර්ස් වලට තියෙන රටක යුද්ධයක් තිබුණා නැතත් ඉන්ටෙලිජන්ස් ඩියුටිස් වලිය දෙන එක එතකොට ඒ අය මොනිටර් කරන්න ඕනේ අරහේ මොකද වෙන්නේ මෙහෙ මොකද වෙන්නේ මෙහෙ මොකද වෙන්නේ අතන මොකද වෙන්නේ ඒ අය එකතු වෙලා ඊට සාකච්ඡා කරන මගේ තන මෙහෙමයි මගේ අල්ලපු තන මෙහෙමයි අතන මෙහෙමයි ඒවා එතකොට ඒගොල්ලෝ ইনফরমේෂන් අරන් ඇවිල්ලා ඒගොල්ලෝ ඒවා සාකච්ඡා කරලා ඒවා ඇනලයිස් කරලා ඒගොල්ලෝ ඊට පස්සේ තමයි බුද්ධිතරෝ නැත්නම් ඉන්ටෙලිජන්ස් විදිහට එළියට දාන්නේ එතකොට මෙච්චර ලොකු ඉන්ටෙලිජන්ස් ඕගනයිසේෂන් එකක් හමුදාපතිවරයා ගේ මීඩියා එකෙන් ඇහුවාම මේ මොකද ඔබතුමා මේක ගැන කියන්නේ කියලා අපිට කිව්වේ නැහැනේ අපිට කිව්වනම් මොකක් හරි කරන්න ඕන අපිට දැනුනේ නැහැනේ කියලා කියනවා ඉතින් එහෙමනම් ඔය පුටුවේ මේ ලුතිරන් ජෙනරල් කෙනෙක් වාඩි කරවන්න ඕනේ නැහැ කෝපර කෙනෙක් වාඩි කරපුවාම ඇති ඉතින් ඒ කියන්නේ හැම කෙනෙක්ම ඒ ස්ට්‍රැටජික් ලෙවල් එකේ තම තමන්ගේ වගකීම අතහැරලා දෙනවා අද ඉතින් ඕක පොලිස් ප්‍රතිතුමා සහ මේ හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ පිටින් ඉහින් කියනවා නම් ඒ අය විතරක් මේ වගකීම් පුද්ගලතාවය ඉන්නවා. තමන්ගේ රාජකාරිය තමන්ගේ වගකීම ජාතික ආරක්ෂාව පිළිබඳ තමන්ගේ වගකීම කියලා කිව්වම මෞබිම පිළිබඳ ආරක්ෂාව රටේ මිනිස්සු පිළිබඳ ආරක්ෂාව සහ අනාගත පරම්පරාවේ ආරක්ෂාව ඒ අයගේ කර්මකට තියෙනවා. ඒ අයට එකෙන් ගැලවෙන්න බෑ. නමුත් හැමෝම ගැලවිලා අද පොලිස් ප්‍රතිතුමා සහ
හිටපු ආරක්ෂක ලේකම්තුමා විතරක් ඒකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන අර පරණ කවියක් තියෙනවා ලේඋගේ මැතිළු අද තනියම වෙලමැද්දේ කියලා ඉතින් මට පේන්නේ පොලිස්පතිතුමයි හිටපු ආරක්ෂක ලේකම්තුමා වෙලමැද්දේ ඉන්නවා අනික අය අතපිය දාගෙන අපේ අපේ වැඩ නෙමෙයි කියලා ඉන්නවා ඉතින් මම හිතන්නේ වගකීම යුක්තන් තමන්ගේ රාජකාරියෙන් හරියට කරා නම් ඒ කියන්නේ මම නැවතත් ගන්නවා හමුදා උදාහරණය සහරාන් මෞලවි සංවිධානයේ පිහිටෝලා අරාබියෙන් සහ පකිස්තානයේම නැත්නම් බංග්ලාදේශයෙන් ප්‍රීචර්ස්ලා නැත්නම් දේශිකයෝ වෙන්නලා ක්ලරික්ස්ලා නැත්නම් මෞලවිලා වෙන්නලා රැඩිකලයිසේෂන් නැත්නම් අර ඒකට සිංහලෙන් කියන අර සාහසිකත්වය ඇති වෙන විදිහට රැඩිකලයිස් කළා තරුණයින්ව හරි ඊට පස්සේ පුහුණු කඳවුරු පටන් ගන්න පුහුණු වීම පවත්තලා මරාගෙන මරන පුහුණු වීම කරලා අන්තිමට මඩකලපුවේ නම් කටුව පිටේට එනකම් මුළු ඒ බෙල්ට් එකම ආවරණය පදේ අට තැනක සුයිසයිඩ් බොම්බින්ග්ස් කරලා හරි සුයිසයිඩ් බොම්බින්ග් අටක් කරලා අන්තිමට 250කට මැරිලා 500 ගන්න තුවාල වෙනකන් අපේ හමුදාව දන්නේ නැත්තම් අපේ පොලිසිය දන්නේ නැත්තම් මොකද මේ වගකීම් ගන්න. ඉතින් ඒක නිසා ස්ට්‍රැටජික් ලෙවල් එකේ මේ ගැන වගකීම් දු කිසිම කෙනෙක් තමගේ රාජකාරිය හරියට ඉදිරිපල්ල නැහැ. ඊළඟට තියෙන ඔපරේෂන් ලෙවල් එක. දැන් ඔපරේෂන් ලෙවල් කියලා ගත්තාම ඒකට තමයි ඒ කියන්නේ ස්ට්‍රැටජික් ලෙවල් එකේ සාකච්ඡා වලට යනවා පොලිස්පති හමුදා අධ්‍යක්ෂකව. නම් ඔපරේෂන් ලෙවල් කියන්නේ ග්‍රවුන්ඩ් එකේ මේ සම්පූර්ණ මෙහෙයවීම කරන්න ඕගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලන්ට මේ වගකීම් බෙදෙන්න බෑ. ස්ට්‍රැටජික් ලෙවල් එකෙන් අපිට ඩයරෙක්ෂන් එක දුන්නේ නැහැ කියන්න බෑ. මොකද ඉම්ප්ලිමෙන්ටර්ස්ලා නැත්තම් ග්‍රවුන්ඩ් එකේ ඉම්ප්ලිමෙන්ටේෂන් එක කරන කට්ටිය මොකද? ඉතින් ඒ කියන්නේ කිසිම කෙනෙක් මේ ගැන කිසිම හැඟීමකින් කතා කරන්නේ නැහැ. බොහොම සිම්පල් දෙයක් කරන්න තුනක බේර ගන්න. කාදිනතුමාට කෝල් එකක් දාලා කිව්වනම් ස්වාමීන් වහන්සේ මේක තියනවා. ඒක නිසා ප්‍රවේශම් වෙන්න කියන ඔබේ මිනිස්සුන්ට කියලා බොහොම තරජනයක් තියෙනවා කිව්වනම් ඔය පල්ලි වලට මිනිස්සුගේ භාගයට භාගයක් එන්නේ අඩු ගන්න. ඒ ගන්න හැරෙන්නේ. ඉතින් ඒ නිසා බැලුවාම අර කෙනෙක් කියන්න පුළුවන් රණවිරු දඩයම නිසා ඉන්ටෙලිජන්ස් ඕගනයිසේෂන්ස් වල මේක වුණා කියලා. මම පිළිගන්නවා රණවිරු දඩයම නිසා සෑහෙන හානියක් වුණා ඉන්ටෙලිජන්ස් ඕගනයිසේෂන්. නමුත් සහරාන් ලවගෙනච්ච ක්‍රියාවලිය මිලිටරි ඉන්ටෙලිජන්ස් දන්නේ නැහැ, CID එක දන්නේ නැහැ, TID එක ටෙරරිස්ට් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් එක දන්නේ නැහැ කියලා කිව්වොත් එහෙනම් ඒ කියන්නේ ඒවා පාලනය කරන නිලධාරීන්ගේ සහය වැඩ කරන මිනිස්සුන්ගේ මොකක්ද වඩුවක් තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ වශයෙන් ගත්තාම අපිට නැවත හිසවසවන්න බැරි තත්වයකට ජාතික ආරක්ෂාව පත් වෙලා තියෙනවා. මොකද රටේ ආර්ථිකය කඩාගෙන වැටලා ටූරිසම් නැත්තරම් නැති වෙලා හෝටල් වල මිනිස්සුන්ට රස්සාවල් නැහැ. හෝටල් වෙහිගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම ඒ පැත්තෙන් මම මේ ජාතික ආරක්ෂාව ෆිසිකල් පැත්තෙන් මම මේ කතා කරන්නේ, හමුදාමය පැත්තෙන් මම කතා කරන්නේ. ඒ අතින් අපි ඇත්තටම කනගාටුයි. අපි දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපි අපේ මුළු තරුණ කාලය මේ පිළිබඳව ගත කරමු මිනිස්සු විදියට. මේ රටේ මිනිස්සුන්ට සාමයේ සමාදානයේ සතුටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරලා දෙන්න තරුණ කාලය ගත කරමු මිනිස්සු විදියට. අපිටම හරිම කනගාටුයි අපේ ඇස් වලින් මේව දකින්න අපිට සිද්ධ වුණානේ කියන එක. මලින්ද තාක්ෂණික පැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳව කියන සම්බන්ධව. ඔව් මම හිතන්නේ අපි දැනගන්න ඕන දැන් මට තේරිච්ච දෙය. පහුගිය දශකයේ පුරාවටම ලංකාවේ ජීවත් වෙනකොට ඇත්තටම මට ආරක්ෂාවක් දැනුණා. මට තේරුණා මම මේ ඉන්නේ ආරක්ෂිත රටක. මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒකට අපි ණය ගැති ආචාර්ය වගේ අපි ෆෝසස් වල එක නැක්කී වැඩ කරපු හැමෝටම ණය ගැති. මට කවදාවත් පාරට බහිද්දී මට අපෝ ගෙදරින් අහන්න වේද? ඒ වගේ මේ සැකයක් හිතේ තිබුණා. මොකද ඒ තරම් ආරක්ෂිත රටක් අපිට තිබුණේ. ඉතින් මේ ආරක්ෂාවින්ද අපි බොහොම සතුටින් ජීවත් වෙන්න පටන් ගත්ත පාටිස් වලට ගියා. ඒ විතරක් නෙමෙයි දැන් මම YouTube channel එක පටන් ගන්නකොට ඒ 2014 යක කාලේ ඒ කාලේ බොහොම නිදහස් කාලයක් තිබුණා. මොකද මේ නිදහස් කාලයක් තිබිච්චින් නම් මේ වගේ සිදුවිලි අපිට පහළ වෙන්න නැත්තේ නැත්නම් මේ වගේ අලුත් වැඩක් කරන්න මේ YouTube කියලා platform එකක් තියෙනවා. අපි ඒකට ගිහින් videos දාන්න. ඒ වගේ හරි නිදහසේ අපි ජීවත් වුණා. ඒ වගේම Facebook එකේ අපි විහිළු කරගත්තා. ඒ වගේම ආණ්ඩුව හොඳ නැත්තම් අපි ආණ්ඩුවට විහිළුවක් හදලා දැම්මා. ඒකට තම කට්ටිය කමෙන්ට් කරා. අපි අපේ භාෂාවෙන් කිව්වොත් හරි ජොලි හිටියා. අප්‍රේල් 20 වෙනකම් මේ අවුරුද්දේ අප්‍රේල් 20 වෙනකම් අපි හිම බොහොම සතුටින් හිටියා. හැබැයි අපි දන්නේ නැතුව අපේ රට ඇතුලේ මේ ජාතික ආරක්ෂාව ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබිලා තියෙනවා. අපිට ඒක දැනුන්නේ නැහැ. අපිට ඒක දැනගන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. හැබැයි කොහොම හරි අප්‍රේල් 21 මේ පාස්පෝර්ට් දා ප්‍රහාරයෙන් පස්සේ
අපි දැන් ජීවත් වෙන්නේ වෙනම රටක. අපි කලින් ජීවත් වෙච්ච රටේ මේ දැන් ජීවත් වෙන්නේ. දැන් මම කොහේ හරි යනකොට මම චෙක් කරනවා. මම කායේ යනකොට මට බයයි දැන් මම මේ කායේ යනකොට මට මොකක් වෙයිද කියලා. මට හැමතිස්සෙම ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒ වගේම එයාපෝට් එකට ගියත් හැමතැනදීම අපිට හැමතිස්සෙම ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒ තරක් නෙමෙයි මේ ස්ට්‍රෙස් එක සෝෂල් මීඩියා මේ මම ඉන්න ප්ලැට්ෆෝම් වලට පැතිරලා තියෙනවා. අපි මොකක් හරි වචනයක් ගහන්න බයයි මගේ account එක block වෙයිද. ඊළඟට Facebook එකට මොකක් හරි upload කරද්දි video එකක් දාන්න බයයි මේ video එක report වෙයිද මගේ මේ YouTube එකේ කරියර් එක. මොකදගේ තමයිම job එකක් ඒක. සිකේ සල්ලි හම්බෙනවා. ඉතින් මට බයයි මගේ YouTube account එක ban වෙලා යන්න. ඉතින් මේ වගේ මේ හැමතැනටම මේ අපේ සමාජයේ විතරක් නෙමෙයි මේ හැමතැනටම මේ ජාතික ආරක්ෂක බිඳ වැටීම කියන එක දැනিলা තියෙනවා. ඉතින් ඒක ගොඩක් අමාරු මම හිතන්නේ අපිට දැන් පහුගිය මාස 3 ඇතුළතම කිසිම හැම recovery එකක් අපිට මේ සාධනීයම recovery එකක් බලා ගන්න හම්බුනේ නැහැ. මොකද ලංකාවේ forces මැදිහත් වෙලා මේ අපේ අර ground level එකේ මේ මෝමු පුරණේ ඒ වගේ දේවල් ඔක්කොම control කරලා තියෙනවා. අපි මේකට විශ්වාසයක් තියෙනවා. හැබැයි එතනින් එහාට ගියාට පස්සේ අපේ සාමාන්‍ය ජීවිතේ පිළිලකට බය වෙන්න මේ සමහර වෙලාවට අපි credit card එක swipe කරද්දි මේ swipe කරන credit card එක මොකක්ද වෙන්නේ. ඊළඟට දැන් Facebook එකේ ඔක්කොම දැන් හැමෝම දන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක අපිට දැන් ඇත්තටම පාවිච්චි කරන්න බැරි තත්යකට ඇවිත් තියෙනවා. අපිවත් දන්නේ නැහැ ඒ වගේ නීති රීති. ඉස්සර මම Facebook පාවිච්චි කරද්දි මම දන්නවා මේව තමයි community guidelines. මේව පාවිච්චි මේවට අනුව හිටියොත් මගේ account එක ආරක්ෂිතයි කියලා. හැබැයි දැන් සමහර වෙලාවට community guidelines වලට අමතරව තවත් guidelines වගේ ඇත්තන අපිට invisible. අපි දන්නේ නැති ඉතින් එතනට මේක තල්ලු වෙලා ගිහින් තියෙනවා. ඉතින් ගොඩාක් කනගාටු මොකද අපි මේ අපිට මතකයි අපි ජොලි හිටපු කාලේ පහුගිය අවුරුදු 10කට පිටු කාලයක් හරිම සතුටින් හිටියේ අලුත් දේවල් හිතුවා. අපි කලින් කරන්න නොහිතපු දේවල් ඉතින් හිතන තර අපිට හෙඩ් ස්පේස් එකක් වෙන මානසික නිදහසක් තිබුණා ඒ YouTube channel පටන් ගන්නවා ඒ වගේ දේවල්. ඉතින් ඒක දැන් ඉවරයි. ඒක අපි කොහොම හරි හදා ගන්න ඕනේ. හැබැයි හදාගන්නේ කොතනින්ද පටන් ගන්නෙ? ඒක ඉතින් අපිට කතා කරලා සම්මුතියකට එන්න ඕනේ. මොකද මම දැක පහුගිය කාලේ ගොඩාක් කට්ටිය මේ ගැන වාද කරනවා. හැබැයි වාද කරකට වැඩන්නේ අපි මේ වාද කරපු තැන නැගිටලා වුණත් අපිට සම්මුතියක් තියෙනවා. ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. මොකද කරන්නේ? ඇක්ෂන් ප්ලෑන් එක කොහොමද අපි එකතු වෙලා කොහොමද මේක කරන්නේ කියලා. එහෙම දේවල් මට දරින්න හම්බුනේ නැහැ පහුගිය කාලේ. ඉතින් එහෙනම් අපි කොහොමද බලා ගන්න ඕනේ අපි කමියුනිටි එකත් එකතු වෙලා මොකද කරන්නේ? අපි එක තැනකට ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. කාලයක් යයි. අපි කොහෙන් හරි පටන් ගන්නවා. දේශපාලන චාරය. මේ රාජපක්ෂ ඔබගේ අදහස වර්තමාන නවත්තපු තැනින්ම තමයි මට පටන් ගන්න තියෙන්නේ. ඒ තමයි අපිට දැන් අපිට පහුගිය කාලය තුල සිදු වුණු අවාසනාවන්තම සිදුවීම තමයි ජාතික ආරක්ෂාවයි ජාතික සංහතියවයි සමගය කියන දෙක හැප්පුවා. ඒ කියන්නේ මේ දෙකෙන් එකකටවත් අනවතර බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එම සිද්ධ වෙනවායේ උපකල්පනයක් අපි තුල ඇති කරා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපිට යම්කිසි මුස්ලිම් ජාතිකයෙකුගේ හෝ තමිල ජාතිකයෙකුගේ වැරැද්දක් අඩුපාඩුවක්. ඇත්තටම වැරැද්දක් හෝ අඩුපාඩුවක්. මට විවේචනය කරන්න දෙන්නේ. එහෙම විවේචනය කරොත් ජාතික සමගියට බාධාවක් වෙයි කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට බුර්කාව සම්බන්ධ මූලික ප්‍රශ්නය. ඒක මීට කාලයක් තිස්සේ ඒ ගැන සාකච්ඡා වුණා. ඒතකොට ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. පොදුවේ සමාජයේ ආරක්ෂාවට ඒක ප්‍රශ්නයක්. හැබැයි ඒ ගැන දිගටම අපිට සාකච්ඡා කරන්න දෙන්නේ නැහැ. ආණ්ඩුව කියනවා එහෙම කියන්න එපා එහෙම කිව්වා මේක ජාතික සමගියට බාධාවක් වෙනවා කියලා. එතකොට මුලින්ම කරපු දේ තමයි මේ සමගියයි ආරක්ෂාවයි කියන දෙක හැප්පුවා. හැප්පුවාම දැන් උදාහරණයක් විදිහට අර මාවනල්ල ප්‍රදේශයෙන් හෝ උත්තරමින් හරි කොහෙන් හරි කිලෝ 1000ක් විතර බෝම්බ හදලේ වහුණාම ඒ මිනිස්සු අත්අඩංගුවට ගන්න ඒ ප්‍රදේශයේ පොලිසිය උනත් බය වෙන්නේ අපේ ඔළුවට දාලා තියෙනවා මුස්ලිම් ජාතිකයෙකුෝ දෙමළ ජාතිකයෙකුෝ කාටවත් කරදරයක් කරන්න එපා අත්අඩංගුවට ගන්න එපා ඒතකොට රටේ ජාතික සමගියට මේක බාධාවක් වෙනවා කියලා. එතකොට මේ කරපු දේ ගැන අද මම කතා කරන දේශපාලන ප්‍රකාශනයක් විදිහට ඒ තමයි දැන් මේක ආපුවාම අපි අදහස් මතය ප්‍රකාශ කරන විමසන තැන සමාජ මාධ්‍ය දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 1956 සිංහල භාෂා පනත ඊළඟට 1972 ලංකාව ජනරජ ඊළඟ 1977 ලංකාවට විවෘතාර්ථිකය ගේනවා. දැන් මෙව්ව ගැන ඒ කාලේ රටේ පාලකයෝ අදහස් ප්‍රකාශ කරපුවාම මිනිස්සුන්ට එන්ගේජ් වෙන්න විදියක් තිබෙන්නේ නැහැ. මිනිස්සු ඒක අහගෙන ඉන්න ඕන. දැන් ඊටත් පස්සේ ඇවිල්ලා අපි ගත්තොත් දවල පත්‍රිකා විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල පෞද්ගලිකරණය කිරීමේ පෞද්ගලික විශ්ව මෙඩිකල් කොලේජ් අරිනා වැඩේ ආපුවාම අපි ඒ දවල පත්‍රිකාව දිහා බලපුවම පේන්නේ සම්පූර්ණ සත්‍ය වෙලා තියෙන පාරේ. හැබැයි අද අපි ආපුවාම මේ මේ මොහොතට ආපුවාම ධර්ම විවස්ථා සංශෝධනය.
එපමණක්ම විසිවෙන ව්‍යවස්ථා සංශෝධන ඊළඟට ගේන්න අතර විසිවෙන ව්‍යවස්ථා සංශෝධන ඊළඟට ජනාධිපතිවරයාගේ බලතල වෙනස් කිරීම මේ වගේ ඉතාම සංකීර්ණ රටේ ආරක්ෂාවට රටේ ඉදිරි පැවැත්මට අදාළ කරන සාකච්ඡාවන් සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍යවල YouTube එකේ වේවා Twitter වල වේවා Facebook එකේ වේවා ඒ තරම් වල තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ දැන් මේ සාකච්ඡාව සිද්ධ වෙන බිම ඉතාම වැදගත් රටේ ඉදිරි ගමන සඳහා නමුත් දැන් අපි මේ සතිය අහන්න ලැබුණා 1500කට අධික Facebook account ප්‍රමාණය තහනම් වෙලා තියෙනවා ලංකාවේ. එතකොට අපි මේ ගැන ප්‍රධාන නාලිකාවක කතා කරලා පස්සේ මටත් කෝල් 100ක් විතර ආවා. මටත් screenshot 50කට ආවා. තම තමන්ගේ Facebook account, තමන්ගේ සමාජ මාධ්‍ය account තහනම් වෙච්චා. එතකොට මීට කලින් අපි දැක්ක මේ ආණ්ඩුවේ ස්වරූපය තමයි යම්කිසි හදිසි අවස්ථාවක් හෝ ආපදාවක් වුණාම සම්පූර්ණයෙන්ම Facebook ban කරනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මගේ Facebook account එකත් ban ජෙනරල් කමල් ගුණරත්නගේ කවුන්ට් එකක් බෑනේ. ඉතින් හැමෝගම කවුන්ට්ස් බෑනේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ආණ්ඩුව අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ඒ තමයි රටේ ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න කරන අය රටේ ඉදිරිය පිළිබඳ දේශපාලන සංවාදයක යෙදලා ඉන්න විශේෂයෙන්ම ආණ්ඩුව විවේචනය කරන අය තෝරලා ඒ අයගේ සමාජ මාධ්‍ය කවුන්ට්ස් විතරක් දැන් තහනම් කරගෙන යනවා. එතකොට ඉරාජ් උදේ නැගිටලා බලද්දී ඉරාජ් කවුන්ට් එක තහනම් වෙනවා. එතකොට දැන් මේක ඉරාජ්ගේ පෞද්ගලික නඩුවක්. අපි කාටවත් අදාළ නැහැ. මොකද මේක අසල්වැසියන්ගේ ප්‍රශ්නයක් නේ. ඒ වගේ 1500ක් තරම් තොන්නයට එහෙම වෙලා තියෙනවා. ඒවා එයාලගේ පෞද්ගලික ප්‍රශ්න වලට පත් වෙලා තියෙනවා. දැන් අපි මේක විවෘත වේදිකාවට ගෙනාවාම අපි දැනගන්නවා Facebook එක ලංකාවේ අපොයින්ට් කරලා තියෙනවා ට්‍රස්ටඩ් පාටිස් 8ක්. එතකොට 8 දෙනෙකුට ආයතන 8කට ලංකාවේ බලය ලැබිලා තියෙනවා. අපි මේ Facebook එකේ YouTube එකේ කියන දේවල් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවද නැද්ද කියලා Facebook එකට කියන්නේ. දැන් ඒ 8 දෙනාගේ සර්වෝදය ෆියුෂන් එක විතරයි ස්වේච්ඡාවෙන් ඉදිරියට ඇවිල්ලා කිව්වේ ඔව් අපි මේ 8 දෙනාගේ එක්කෙනෙක් කියලා. දැන් ඉතුරු 7 දෙනා කවුද එතකොට? එතකොට ඉතුරු 7 දෙනා ට්‍රස්ටඩ් පාටි වෙලා ඉන්නේ Facebook එකටද ට්‍රස්ටඩ් පොදුවේ සමාජයක් විදිහට අපිටද ට්‍රස්ටඩ්. දැන් උදාහරණයක් විදිහට මේ 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 වීඩියෝ එක දැන් මට පස්සේ Facebook එකට අපේ මේ සාකච්ඡාව මේකේ තියෙන සිංහල Facebook එකේ ඔය ලොස් ඇන්ජලිස්වත් සිංගප්පූරුවත් දිල්ලියවත් ඉන්නට තේරෙන්නේ නැහැ. ඒතකොට මේ ට්‍රස්ටඩ් පාටිස් අර්ථකථනය කළොත් එහෙම ජෙනරල් කමල් ගුණරත්න ජාතික ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාට හමුදාපතිවරයාට පොලිස්පතිවරයාට කරන ලද චෝදනාව මගින් ජාතික සමගිය කැඩෙනවා ජාතිවාදී ව්‍යාප්ත වෙනවා ජාතික ආරක්ෂාව තර්ජනයක් කියලා ඒ වීඩියෝ එක එවෙලෙම ඩවුන් කරනවා ඒ වීඩියෝ එක විතර නෙමෙයි වාගේ channel එකක් ඩවුන් කරනවා ඊට සත්‍ය පිටර පස්සේ කමල් ගුණරත්න මහත්මයාගේ Facebook account එකක් ඩවුන් වෙනවා ඊළඟට වටේ හිටපුවගේ account එකත් ඩවුන් වෙනවා ඊපස්සේ අපේ පොත් පෞද්ගලික ප්‍රශ්න දෙක ගන්න මිනිසුන්ගේ ප්‍රශ්න නෙමෙයිනේ මර්ධනේ තියෙන අදන්න එතන මර්ධනේ අද ඇවිල්ලා තියෙනවා හොයලා එක එකනාව තනි තනියෙන් අරගෙන ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒගොල්ලන්ට නිදහසේ දේශපාලන සංවාදයේ ගෙදීීමේ අයිතිය ඒගොල්ලෝ රටේ ප්‍රශ්න පිළිබඳව විචාරාත්මකව බැලීමේ අයිතිය තෝරලා හොයලා ඒගොල්ලන් විතරක් මේ කමියුනිකේෂන් ප්ලැට්ෆෝම් එකෙන් අයින් කරන්න පටන් ගන්න. එතකොට අපි ඒ පිළිබඳ තමයි අලුත්ම අපේ සංවාදය අපේ චෝදනාව එල්ල වෙන්නේ මේ චෝදනාව Facebook එකටත් එල්ල වෙනවා. අපි දිගින් දිගටම බල කරමින් සිටිනවා අනිත් ට්‍රස්ටඩ් පාටිස් හත මොනවද? ඒගොල්ලෝ වහාම එළියට අවිලා කියන්නේ ඒගොල්ලෝ කවුද කියලා. මොකද අපිට දැනගන්න අවශ්‍යයි මේ ට්‍රස්ටඩ් පාටිස් හත වැටුප් ලබන්නේ කාගෙන්ද? ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය කුමක්ද? එතන සුළු ජාතීන් නියෝජනය වෙන අය ඉන්නවද? එතන පිරිමි කාන්තා සියුම් පාර්ශවයන් නියෝජනය වෙන අය ඉන්නවද? ජියෝග්‍රැෆිකලි උතුර දකුණ මැද මේ හැමෝම නියෝජනය වෙන අය එතන ඉන්නවද? නැත්නම් මේක එක කණ්ඩායමක් විතරක් ආණ්ඩුවේ වරප්‍රසාද සහ සහන ලබන එක කණ්ඩායමක් විතරක් අපි සියලුම දෙනාගේ අදහස් නිර්වචනය කරලා Facebook එකට යවලා අපි මර්ධනය කිරීමේ ක්‍රියාවලියක ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ අලුත් තර්ජනය දැන් අපිට එල්ල වෙමින් තියෙන්නේ මේ විදිහට අපි හඳුනා නොගත් කලාවක හඳුනා නොගත් භූමිවල ඒ නිසා අපි දිගින් දිගටම දැන් සංවාදයක් ගොඩනගලා තියෙනවා රටේ තරුණ තරුණියොත් එක්ක රාජ්‍ය මැදිහත් වීමකින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය ගැටලෙට ලක් කරලා ක්‍රියාත්මක කිරීම පිළිබඳව මීට වඩා පුළුල් සංවාදයක් අපේ රට තුළ ඇති වෙන්න යුතුයි කියන එක. ජනතුමනි වර්තමානයේ මේ නැහැ කියන රාජ්‍ය ආරක්ෂාව ට අපි දෙන්න ඕන විසඳුම මොකක්ද? ඒකට යන්න ඕන ප්‍රවේශය මොකක්ද?
ඇත්තටම අපි බැලුවොත් අද ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය මේක මේ LTT සමග සටන් කරා වගේ ඒ කියන්නේ LTT සංවිධානය පැලයක් විදිහට ඇවිල්ලා ඊළි දාලා ඊට පස්සේ කොලාතු දාලා විශාල වෘක්ෂයක් විදිහට ඇවිල්ලා අපි හැමෝම වහගෙන ඉන විශාල වෘක්ෂයක් බවට පත් වුණා. එතකොට ඒක අන්තිමට මොනතරම් තත්ත්වයකට ආවද කිව්වොත් අපි කියනවා it was another standing army කියලා. ඒ කියන්නේ තවත් පැවැත්මේ වහගෙන යන හමුදාවක් බවට පත් වුණා. එතකොට ඒ වගේ හමුදාවක් සමග සටන් කිරීමට අපේ හමුදාව ෆේස් ටු ෆේස් මූණට මූණ දා ගන්න පුළුවන්. නමුත් මේ සැඟවුණු ප්‍රස්තවාදය ඒ කියන්නේ සද්ද නැතුව ඉඳලා හොරෙන් කුහුම් වෙලා සුයිසයිඩ් ඩෙබට් එකක් දාගෙන ඇවිල්ලා අහිංසක සිවිල් රැසියෝ දෙනියක් ඉන්න තැනකලා කුපුරව ගන්න එක එයා කුපුරව ගන්න දිවි ලෝකයක් යන වෙන්න පුළුවන්. නමුත් මේ අහිංසක මිනිස්සු මැරෙන්නේ මොනවා නිසාද? එහෙනම් අපි රජයක් විදිහට රටක් විදිහට රටේ ප්‍රජාව විදිහට හැම කෙනෙකුටම යුතුකමක් තියෙනවා තමන්ගෙන් බේජාතික ආරක්ෂා වෙනුවෙන් හිටියුතු යුතුකම සියලුසිය ඉෂ්ට කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව ගත්තොත් සාමාන්‍ය මිනිස්සේ පේමන්ට් එකේ විලදාම් කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්, ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ලොකු රස්සාවක් කරන ලොකු ප්‍රභූරයෙක් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙකුටම යම් කිසි කොටසක් තියෙනවා ජාතික ආරක්ෂාවේ. ඒ තමයි විජිලන්ස් කියන එක. හැමෝම ඇස් කන් අරගෙන වවට පරිසරයේ සිදු වෙන මොකක්ද කියන එක කල්පනා කරන එක තමයි සියලු දෙනාගේම වගකීම විය යුත්තේ අපේ රටේ ජීවත් වෙන. ඊළඟට අර මම කලින් කිව්වාගේ අර LTT සංවිධානයේ ලොකු ස්ටෑන්ඩින් ආමි එකක් තියෙද්දී නම් අපිට පුළුවන් කෙරෙම අපේ හමුදාව ගෝ කිව්වා. හමුදාව එතකොට ඒගොල්ලෝ අරගොල්ලන්ගේ වැඩපිළිවෙල ස්ටඩි කරලා අධ්‍යයනය කරලා ඊට පස්සේ අපේ ස්ට්‍රැටජි එක නැත්තම් අපි වැඩ අපි ක්‍රියා කළ යුතු ආකාරය ප්ලෑන් කරලා අපිට සැලසුම් සහගතව ඒ කට්ටිය ඉවර කරන්න යන්න පුළුවන්. නමුත් මෙතනදී එහෙම බෑ. මේ සතුරා ජීවත් වෙන්නේ ජනතාව අතර. ඒ කියන්නේ එනිමි විදින් කියලා කියන්නේ ඒකයි. දැන් අපි බැලුවොත් එම ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨතම නායකයෙක් වන වූ මාවෝ සේතුන් මැතිතුමා චීනයේ හිටපු නායකයා. එතුමා චීනයේ නායකයා වුණේ ත්‍රස්තවාදයේ සමග ලොකු රැල්ලක් අරන් ඇවිල්ලා. එතකොට ත්‍රස්තවාදීන් ඇත්තටම ත්‍රස්තවාදීන් වැඩි විප්ලවවාදීන් කියලා දෙන්නේ අපි සඳහන් කරපු එතුමාට තියෙන ගෞරවය සමගම මොකද යෝධ පුරුෂේ ලෝකේ නම තියපු කෙනෙක්. එතකොට එතුමා කියපු දේ තමයි ත්‍රස්තවාදී අනේතයි එතුමා පාවිච්චි කළ ඉන්සර්ජන්ට් කියන වචනේ. ත්‍රස් ඉන්සර්ජන්ට් කියන පුද්ගලයා ජීවත් වෙන්න ඕනේ සමාජය තුළ වතුර බඳුනක ඉන්න මානවෙක් වගේ. ඒ කියන්නේ වතුර තමයි බඳුන දෙන වතුර තමයි මහජනතාව, මාළුව තමයි ත්‍රස්තවාදී අනේතයි ඉන්සර්ජන්ට්. එතකොට මාළුවට නිදහසේ පීන පීන ඉන්න නම් මාළුවට හුස්ම ගන්න නම් කෑම ගන්න නම් එහෙම දෙන්නම වතුර අවශ්‍යයි, කියන්නේ මහජනතාව අවශ්‍යයි. මෙතනදී මේ තියෙන ත්‍රස්තවාදී තත්ත්වයට මහජනතාව අවශ්‍යයි. එහෙමනම් අපිට පුළුවන් වුණොත් මහජනතාවගෙන් ත්‍රස්තවාදියා වෙන් කළා හඳුනා ගන්න පුළුවන් හැකියාව. ඒක මේ ලොකු විශාල ලක්ෂ ගණක හමුදාවක් රයිට් ගෝ කියලා දාලට එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. එහෙනම් මොකද්ද විසඳුම? විසඳුම තමයි ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්. පහුගිය කාලේ ඒ කියන්නේ අපි උතුරේ නැගෙනහිර LTT සංවිධානයත් එක්ක ගහ ගන්නකොට මේ පළාත්වල ඒ කියන්නේ දකුණේ කඳුකරේ ඒ වගේ පළාත්වල තිබුණේ ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්. කොහෙවත් නෑ හමුදාව ගිහලා ගයක් වට කරලා දඩබඩ ගාලේට මැෂින් ගන් දාගෙන RPG ගහලා ඒකේ සමතලා කරලා කියන මේ වැදින කොහෙවත් නෑ. නමුත් සිය දහස් ගාන ත්‍රස්තවාදීන්ව අත්අඩංගුවට අරගත්තා. එහෙම නැත්නම් මේ අල්ලගත්තා ඔය කාලෙදී. ඒකලේ ඔක්කොම ඉන්ටෙලිජන්ස් වලින්. ඒ කියන්නේ දැන් අද ලංකාවේ තියෙන තත්ත්වය පාලනය කරන්න නම් ඔය හමුදාවල් මේ පාරවල් දිගේ දහස් ගාණක් සෙවළු අවියත් එක්ක දැම්මට වඩා නැහැ. අවියත් එක්ක දැම්ම පළියට මේ තියෙන ත්‍රස්තවාදය නවත්වන්න බෑ. ඒ වගේම ඒ දාන සෙවළුන් අපහසුතාවයට පත් වෙන අර ඉස්කෝලේ ප්‍රශ්නයක් ඇති වුණේ ළඟදී. ඉතින් ඒ සෙබලා ගැන දැන් කවුද ඉන්නේ? ඒ සෙබලා නීතිය ඉදිරියේ අසරණ වෙලා ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් නැති වෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙතනදී අපි කළ යුතු දේ තමයි ඉස්සෙල්ලාම මහජනයා තමන්ගේ වගකීම හරියට අඳුනගෙන මහජනයා තමන්ගේ විය යුතුකම් සියල්ල හරියට ඉෂ්ට කරන්න ඕනේ. ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීමේ අඩු ගානේ මෙච්චරක් පමණ හරි හැම පුරවැසියෙක්ම තමන්ගේ දෙවුර මතට ගන්න ඕනේ. ඒ වගේම රජයේ ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්ස් කියන ඒවා කරගෙන යන පුළුවන් පසුබිම ක්‍රියේට් කරන්න අපි ඉංග්‍රීසියෙන් කියනවා creating conditions for the intelligent people to operate or go ahead with the intelligence operations. Intelligence operations කියලා කියන්නේ ඕනම රටක intelligence operations කියලා කියන්නේ top secret operations.
ඒ top secret operations intelligence operatives ලා කරාට පස්සේ රජය මාරු වෙච්චාම හරි එහෙම නැත්නම් නායකයෝ මාරු වෙච්චාම හරි අරව පස්සේ ගිහිල්ලා අර මිනිස්සු වලල ඉරේ විලංගු වෙනවා නම් කවදාවත් intelligence operatives ලා සත්භාවයේ තමන්ගේ රාජකාරිය තමන්ගේ යුතුයකම intelligence operative කෙනෙක් වුණාම රාජකාරියට වැඩිය යුතුයකම වෙනවා රාජකාරිය නිකන් shape එකේ කරන්න නමුත් යුතුයකම කියන එක shape එකේ කරන්න පුළුවන් කන්නේ යුතුයකම කියන එක මුළු සිරුරෙන්ම එන හැඟීමෙන් කරන්න ඕන දෙයක් හදවතින්ම කරන්න ඕන දෙයක් යුතුයකම කියන අපේ ඔය intelligence වල හිටපු ළමයි පොලිසිය හමුදාව ඒ හිටපු ළමයි බහුගේ කාලේ LTV සමුද්දේ දෙදී ඒක හදවතින්ම ඇඟට අරගෙන රාජකාරිය තමන්ගේ පුද්ගලික කාර්යයක් නැත්තම් දේව කාර්යයක් විදියට හිතට ඇඟට අරගෙන කරපු ළමයි එහෙම ළමයි තමයි හිරේ විලංගු වෙලා ඉන්නේ මෑත කාලේ නමුත් ඒ අයට ඒ කියන්නේ පහුගිය කාලේ තිබිච්ච ඇටිටියුඩ් එක තමයි බොහෝ දෙනෙක් ඔය ඉන්ටෙලිජන්ස් වලට රටට ජාතියට සේවය කරන්න ගිහලා අපි මොනවටද හිරේ විලංගු වැටෙන්නේ සර් දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන අපි ඉන්නවා කියලා හැඟීමෙන් හිටියේ ඒ හැඟීම නැති වෙන්න ඕනේ ඒ හැඟීම ඒක කිසි වැරද්දක් නැහැ ඒ අයට දෙන සැලකීම ඒ අයට සමාජයේ තියෙන රෙකග්නිෂන් එක මොකද පහුගිය කාලේ මේ රජය කරපු දේවල් වලට අනුව බුද්ධි බලකායේ ශෙබලෙක් කිව්වම නැත්තම් ඉන්ටෙලිජන්ස් සර්විස් එක ශෙබලෙක් කියලා කිව්වහම හැමෝම බලන්නේ බොහොම සැකෙන් ඒ කියන්නේ ආ මෝ සුදුවෙන් කාරේ මේක මිනිස්සු උස්සගෙන යන ගෝණි බිල්ලේ ඒ විදිහට තමයි ඉන්ටෙලිජන්ස් මිනිස්සු දිහා බැලුවේ ඒ අය ඒගේ ගම්දනව වලට ගියාම ඉදිරියන ජීවත්වන පරිසරයට ගියාම ඒ අය බලගේ බලාගෙන ආව භයානක වෙන්නේ ඔය තුත්තේ තමයි ඇති කරේ ගෝණි බිල්ලා ඒ කියන්නේ මේක නිදහස් රටක් වුණාට අර ඉන්ටෙලිජන්ස් ඔපරේටර්ස් ලා යන ගෝණි බිල්ලා සංස්කෘතියක් මේ මේ රජයෙන් නැති කරා ඒක නොබියව කියන්න ඕනේ ඉතින් එතකොට අර මිනිස්සු ඊට පස්සේ හැංගීමෙන් වැඩ කරන්නේ හැංගීමෙන් වැඩ කරන්නේ නැතුව ඉන්ටෙලිජන්ස් ඔපරේටර්ස් කරන්න බෑ ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්ස් කරන්න නැතුව මේ අද දින තත්ත්වය එක පාලනය කරන්න බෑ මට මතකයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ වත්‍රස්තවාදයේ ඔක්කොම ඉවරයි දැන් කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි ආවනේ ඉස්කෝලෙට සුරක්ෂා රක්ෂණේ දිනලා ළමයි ප්‍රමාණවත් ලක්ෂ දෙකක් දෙනවා කියලා මම දන්නේ මේ 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 තාත්ත කෙනෙකුට කියන්න පුළුවන් කියලා මම හිතන්නේ තුමා තාත්ත කෙනෙක් ළමයින් ගැන ඒක ළමයට අනතුරක් වුණොත් ලක්ෂ දෙකක් දෙන්න නම් ආයෙකින්ද අනතුරක් වුණාට ගණන් ගන්න එපා යවන්න ඉස්කෝලේ කියලා නමුත් දෙමව්පියෝ මොලේ කල්පනා කරලා ඒක තාත්තේ ටිකක් සෙටල් වෙනවා ඉස්කෝලේ වලට යවුවේ නැහැ එතකොට හමුදාපතිවරයා කිව්වා දැන් ප්‍රශ්නයක් නැහැ හමුදා ගැන විශ්වාසය තියන්න ළමයි ඉස්කෝලේ යවන්න කියලා හිටා එතකොට නමුත් අපේ හිටපු හමුදාපතිතුමා ජනරල් සරත් පොන්සේකා දුව ෆීල් මාෂල් තුමා මේ මෑතකදී කියලා මම දැක්කා අවුරුදු 8ක්වත් යනකම් මේ தත්ත්වය විශ්වාස බෑ කියලා ඇත්ත වශයෙන්ම ගත්තා මේ තුමා මට වැඩි අත්දැකීම් තියෙන කියලා දාරේ අපේ හිටපු කමාණ්ඩ අපි වැඩ කරේ තුමා යටතේ කියන්නේ එතෙක් එතුමා කිව්වා අවුරුදු 8ක් විතර නම් මේ කයක ඒක ඇත්ත ඒ කියන්නේ රැඩිකලයිසේෂන් එකක් වුණා නම් ඒක ඩී රැඩිකලයිස් කරන්න ඕනේ ඒ කියන්නේ ඒ රැඩිකලයිස් තත්ත්වය අයින් කරන්න ඕනේ ඒ ඒ මනස් වලින් ඒ හදවත් වලින් ඒව හදවතම කිඳා බහැලා තියෙනකොට ඒක අයින් කරන්න නැතුව ඒ පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙක් කරන්න බෑ නමුත් එකම දේ ඔබ ඔබ රැඩිකලයිස් වෙච්ච තරුණයෙක් නම් ඔබට තේරෙනව නම් ඒ රැඩිකලයිසේෂන් එකෙන් දීපු යෝධ කාර්යය ඔබට කරන්න බෑ මේ හමුදාව සහ පොලිසිය බොහොම ඇලර්ට් වෙලා ඒගොල්ලෝ හැමතැනම රෙස්ට් කරනවා හැම අත්අඩංගුවට ගන්නවා ක්‍රියාන්විත කරනවා ඔපරේෂන් කරනවා ඒක නිසා මේ වෙලාවේ මගේ ඇක්ෂන් එක රෙන්න හොඳ නැහැ කියලා මම රැඩිකලයිස් වුණ කෙනා මම මොකද කරන්නේ මම නිින්දට යනවා ඒකට අපි කියනවා ස්ලීපින් මෝඩ් කියලා අද වෙලා තියෙන්නේ මේ පුහුණු වෙච්ච ප්‍රස්තවාදී ස්ලීපින් මෝඩ් එකේ ඉඳිනවා ඔබට මතකයිද ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ CID එකෙන් හතර දෙනෙක් කැලියෝ සුවිශේෂී කාඩස්ලා පුහුණු වෙච්චයි සහරාන්නක පුහුණු වෙච්චයි එක්කෙනෙක් මහරගම මේ මේ රෙදිපිලි ලොකු රෙදිපිලි ෂොප් එක වැඩ කරනකොට ඇයි විතර සීල්කේ මරාගෙන වැරෙන්න පුහුණු වෙලා තියෙන්නේ ඉතින් එතකොට ඒ වගේ කට්ටිය අල්ලන්න නම් අර ලොකු ඩිවිෂන් ගණන් බ්‍රිගේඩ් ගණන් දාගෙන ඔපරේෂන් එක බෑ ඒවට කියනවනේ ඉන්ටෙලිජන්ස් ඔපරේෂන් ඒ කියන්නේ ඩෙඩ් නයිට් ඉඳලා යන්නේ හරියට මොට්ටු බල්ලටක් ගාලා අත්තරංගුට අරගන්න ඕනේ අරගෙන එයාව හරියට ඉන්ටරෝගේට් කරන්න ඕනේ. දැන් මම සටන්කාමි රෙජිමේන්ට් එක නිලධාරියෙක්. මට ඉන්ටරෝගේෂන් කියන එකට මම දක්ෂයෙක් නෙවෙයි. මම ඉන්ටරෝගේෂන් ටෙක්නික්ස් මම ඉගෙනගෙන නැහැ. මම වුණ කරලා නැහැ ඒකට. මම වුණ කරලා දෙන සටන් කරන්න මට ප්‍රශ්නයක් තියෙනවා මේක සටන ප්ලෑන් කරන්න, ස්ට්‍රැටජයිස් කරන්න. ඒ හැම දෙයක්ම කරන්න සටන් මෙහෙට මෙහෙවන් සටන කරන්න ඔක්කොම මට පුළුවන්. නමුත් ඉන්ටෙලිජන්ස් වල එහෙම නෙවෙයි. පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තනම් එයාව
අත්තරංගුවට ගත්තට පස්සේ එයාව ඉන්ටරෝගේට් කරන්න ඉන්ටරෝගේෂන් ටෙක්නික්ස් ඉගෙන ගන්නවා. ඇයි ඉන්ටරෝගේෂන් එකක් කරන්නේ? හරි ඉන්ටරෝගේෂන් එකක් නියම වෙලාවට කරන්න ඕනේ. අනිත් ඒ චැනල් එකේ චේන් එකේ අනිත් කට්ටිය අත්තරංගුවට කරනවා. ඒයව ඉන්ටරෝගේට් කරනවා. ඉතින් ඔය විදිහට අපිට අර කලින් තිබුණා වගේ හොඳ ඉන්ටෙලිජන්ස් වෙනවා. විශේෂයෙන්ම කියනවා මිලිටරි ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ අපේ මිලිටරි ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ බොහොම උසස් වත්තේ තියෙන ඕගනයිසේෂන් එකක්. ඔබට මතක ඇති ඊශ්‍රායෙල් මොසාඩ් ඔත්තු සේවාව ඉන්ටෙලිජන්ස් සර්විස් එක ගිහිල්ලා දකුණු ඇමරිකාවේ රටක හැංගිලා හිටපු දෙවන ලෝක මහා යුද්ධයේ හිටපු යුද අපරාධකාරයෙක් අයිත්මාන්. අයිත්මාන්ව උස්සගෙන ගාව හොරේ. හරි ඒ වගේ තව එකයි අපි අහලා තියෙන්නේ. මැලේසියාවේ හිටපු කේපීව හොරෙන් අල්ලලා හොරෙන් උස්සන්න අපික. අපේ මිලිටරි ඉන්ටෙලිජන්ස් වලින් කරේ. එච්චර දක්ෂ ඉන්ටෙලිජන්ස් සර්විස් එකක් ඊට පස්සේ ඒකේ ඉන්න නිලධාරීන් සෙබළු ගෙනිහිල්ලා මහවුළු ගෙදර ළඟින්න දුන්නාම අවුරුද්දයි මාස 4යි මාස 6යි එහෙම දුන්නාට පස්සේ ඒ මිනිස්සු වැඩ කරයිද? ඒ මිනිස්සුන්ට වැඩ කරන්න ඒ මිනිස්සුගේ ධර්මල්ලෝ ඉඩ දෙයිද? භාර්යාව ඉඩ දෙයිද? දෙමව්පියෝ ඉඩ දෙයිද? ඒ නිසා first you have to create conditions for them to operate as intelligence operators. එතකොට ඒක රජයේ ඉහළම තැන ඉඳන් හමුදාපතිලගේ ලෙවල් එකට නම් ඒ සහතිකය දෙන්න ඕනේ. උඹලා උඹලගේ රාජකාරිය කරපාලද උඹලව අපි සුරක්ෂිත කරනවා. එහෙනම් ඉස්ලාම කරන්න ඕනේ මම හිතන විදිහට ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්ස් වල යෙදෙන ඉන්ටෙලිජන්ස් ඔපරේටිව්ස් ලව ආරක්ෂා වෙන විදිහේ ප්‍රඥාත්යක් නීති පද්ධතියක් තියෙනවා. ඉතින් එහෙම නැතුව රජයක් මාරු වෙච්ච පමණින් පාලකයෝ මාරු වෙච්ච පමණින් මේ මිනිස්සු පස්සෙන් ගිහිල්ලා ඉඳන් බල මේවා කරා අරව කරා කියලා අල්ලගෙන ඉරේ මිලංග වල මං කියන්නේ වැරදි වැඩ කරන්නේ නැහැ. මං කියන්නේ ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්ස්. දැන් උදාහරණයකට බරක් ඔබම ගෙදර ගිහිල්ලා ඩොනල්ඩ් ට්‍රම්ප් වාවා ආවයි කියලා ගියාද CIA ඔපරේටිව්ස් අපස්සේ CIA එක විතර ඉන්ටෙලිජන්ස් ඔපරේෂන් කරන්න මේ ලෝකෙ වෙන කවුරුද ගියාද පස්සේ එක මිනිහෙක් වල්ලලා දැම්මද බරක් ඔබමලගේ කාලේ බල මේව කරලා තියෙනවා කියලා ඵලයන් කිරේට කියලා නෑ මොකද ඒ මිනිස්සු දන්නවා ඒ පාලකයෝ දන්නවා රටක ජාතික ආරක්ෂාව කියන එක රඳාපවත් තින්නේ ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්ස් මතද ඒ නිසා මේ தத்துவය හරියට පාලනය කරන්න නම් මේ විසණය මේ රට දියලගන්න නම් අපේ රටේ මිනිස්සුන්ට ආයෙත් වතාවක් අවුගේ කාලේ වගේ නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න නම් ඒ වගේම අපේ අනාගත පරම්පරාවට දැන් ඉපදිලා ඉන්න ළමයින්ට නිදහසේ ඉස්කෝලේ ගිහිල්ලා ලොකු මහත්තුරු ලොකු නෝනලලා අපේ මව්බිමට සේවය කරන්න පුළුවන් தத்துவයකට එන්න ඉගෙන ගන්න නිදහස් මනසක් ඇති කරන්න හැකියාව තියෙන්නේ ඔය කියපු ටික කරොත් පමණයි. ඒ ටික කරන් නැතුව අපි මොනතරම් සොල්දාදුව පාරේ දාලා තිබුණත් මොනතරම් පොලිස් නිලධාරීන් පාරේ දාලා තිබුණත් කායි අද දහස් ගණන් සෙබළු පාරේ ඉන්නවා. කී දෙනෙක් අල්ලලා තියෙනවද ත්‍රස්තවාදී? කී දෙනෙක් අල්ලලා තියෙනවද ත්‍රස්තවාදී? මම දන්නවා ඔය අල්ලපු ත්‍රස්තවාදී වැඩි දෙනෙක් ඇල්ලුවේ CID එකේ. හරි. ඉතින් CID වල රාජකාරියක් උදේ ගන්න කරා. නමුත් පාරේ සොල්දාදුව දාලා තිබිච්ච පමණින් මේ ත්‍රස්තවාදී නවතින්නේ ත්‍රස්තවාදීන් දැන් ගිහින් තියෙන පුහුණු වෙච්ච කට්ටිය ස්ලීපින් මෝඩ් එක නැත්තම් ඒවලු නිදාගෙන ඉන්න මේ වෙලාව වාකුවමනේ පිටින්. ඒක නිසා දැන්වත් වග කිව්වත් ඇස් ඇරලා ඔළුව කල්පනා කරලා ඒ ඉන්ටෙලිජන්ස් සර්විසස් හමුදාවේ තියෙන හමුදාවල තියෙන පොලිසිය තියෙන රජයේ ඔත්තු සේවය තියෙන ඒවැ ඉන්ටෙලිජන්ස් ඔපරේටිව්ස්ලට නිසි ආරක්ෂාව දීලා නීතිමය ආරක්ෂාව දීලා ඒ අය ඉන්ටෙලිජන්ස් ඔපරේෂන්ස් වල දානවා නැවත තම අවධාරණය කියලා මේ தத்துவය පාලනය කරන්න හමුදා බලයෙන් මේ පාරවල් වලට දාලා හරියන්නේ මොකද මේ එනිමීස් විදිහ මේ සංසෙනක අතර ඉන්න මිනිහෙක් එකමඩ ඩාම් ගාලා පුරවලා ඉතින් ඒ වගේ කෙනෙකුට බ්‍රිගේඩ් එකක් ඩිවිෂන් එකක් දාලා පාලනය කරන්න ඉතින් ওই தත්ත්වය අපි හැමෝටම තේරුම් ගත යුතුයි වලිදාගට තාක්ෂණිකව මේ කර මොඳන විසු ඔව් මම නම් හිතන්නේ දැන් මේ අපේ ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න අපිට හිතන්න සර්වෙලන්ස් ගැන ඊළඟට අනිත් එක සාමාන්‍ය මනුස්සයෙක් කියලා මම ඒ තරම් ආස වෙන්නේ නැහැ මාව යන යන හැමතැනම චෙක් කරනවට මම දන්නවා මේ චෙක් කරන්නේ බොහොම හොඳ අරමුණක් කියලා මට මතකයි මම ස්කෝල් යන කාලේ ගාඩු පාරේ යනකොට බස් එක නවත්තලා මිනිස්සු ඔක්කොම බස්සල චෙක් කරනවා මම දන්නවා මේක කරන්නේ හොඳ අරමුණකට අපේ හොඳට කියලා දැන් යාපෝට් එහෙම වුණා මම දන්නවා මේක කරන්නේ මෙන්න මේ හේතු හින්දා කියලා හැබැයි හිතේ පොඩි අකමැත්තක් තියෙනවා ඉතින් මෙන්න මේකට අපි ටෙක්නොලොජි පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු කවුද මිනිස්සු ඉන්නේ කොහෙද ඊළඟට වාහන මොනවද වාහන ඉන්නේ කොහෙද ලංකාවට එන යන බඩු භාණ්ඩ මොනවද ඉතින් මෙන්න මේ වගේ කාරණා ගොඩක් ඊළඟට තොරතුරු හොමාරු වෙන හැටි සල්ලි හොමාරු වෙන හැටි
මෙන්න මේ වගේ දේවල් අපිට හරියට බලා ගන්න සර්වේලන්ස් සිස්ටම් එකක් කොන සෙන්ට්‍රල් සර්වේලන්ස් සිස්ටම් එක මේ ඔක්කොම දැන් උදාහරණයක් විදිහට හිතන්න කවුරු හරි මමයි තව තුන් දෙනෙකු එකතු වෙලා ඇටෑක් එකක් ප්ලෑන් කරනවා කියලා හිතන්න එතකොට අපි තුන් දෙනාට එක්ක හම්බෙන්න වෙනවා එක්ක අපිට කමියුනිකේට් කරන්න වෙනවා ඉතින් මෙන්න මේ වගේ දේවල් පැටර්න්ස් අපිට හොයාගන්න පුළුවන් සිස්ටම් එකක් ඊළඟට මේවා අපුවට පස්සේ කෙනෙක් හිතයි මෙතන මගේ කෝඩ් එක ගත්තේ නැහන නියෝ නේද මම යන යන හැමතැනම මගේ ෆේෂල් රෙකග්නිෂන් සිස්ටම් වලින් නියෝ කියවෙනව නේද කියලා. ඒක දැනටම වෙනවා. මොකද මං ගාපු Android phone එකක් තියෙනවා. ඒකේ Google Maps තියෙනවා, Google Services තියෙනවා. Google කොහොමවත් මාව ට්‍රැක් කරනවා. ඉතින් මේ පිටරට තියෙන කම්පැනි එකට ඒගොල්ලන්ගේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් මට ටාගට් කරලා මගේ ලොකේෂන් මේ ඩීටේල්ස් ට්‍රැක් කරන්න පුළුවන් නම් ලංකාවේ රජය මගේ ලොකේෂන් එක මගේ ඩීටේල්ස් ට්‍රැක් කරනවා නම් අපේ ජාතික ආරක්ෂා නම් මට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ එක කරන්න කියලා දැන් මම නම් කියන්නේ. ඉතින් මේ වගේ සිස්ටම්ස් අපිට හදා ගන්නවා. මේවා අපිට හදා ගන්න අවශ්‍ය ලෝකල් ටැලන්ට්ස් තියෙනවා ලංකාවේ. මොකද ලෝකෙටම software හදන රටක් ලංකාවේ. ඒ හින්දා අපිට මේ වගේ මේ පිටරටින් විශේෂත්වු දෙන්න ඕනේ. මට එහෙම කතාත් පහුගිය කාලේ අහන්න හසුනා මේ පිටරටින් විශේෂත්වු වෙනවා කියලා අපිට මේවා කරන්නට කියලා දෙන්නේ. එහෙම ඕන ඒක ඊට වඩා බයන්න ගිය කියලා මම හිතනවා. මොකද එතකොට අපේ රටේ තියෙන information එක අපි ඔක්කොම වෙන රටකට අතහැරලා දාන්න. ඒක කොහොමත් කරන්න හොඳ නැහැ. ලෝකල් expert-ලා ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරලා අපිට මෙන්න මෙහෙම සිස්ටම් එකක් ඕන ලංකාවේ මිනිස්සුන්ගේ ෆේෂල් රෙකග්නිෂන් සිස්ටම් එක වීඩියෝ සර්වේලන්ස් සිස්ටම් එක වාහන වල නම්බර් ප්ලේට්ස් අපිට ඔක්කොම කියවන්න පුළුවන් සිස්ටම් එක සමහර විට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරන්න වෙයි. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එක පාවිච්චි කරලා මේ ඔක්කොම ඔටෝමේට් කරන්නයි. මොකද අපි නැත්තම් මේක කරන්න මේ ශ්‍රමයවත්. ඉතින් ඊළඟට ලංකාවේ සල්ලි යන්නේ ඉන්නේ කොහොමද මේ මනි ට්‍රේඩර්ස් අපිට පුළුවන් ඒ වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එක පාවිච්චි කරලා ඒවා කරන්න. ඉතින් මේ වැඩ ගොඩක් තියෙනවා. ඊළඟට අපේ සමහරකට ඔපරේෂන්ස් ලේසි කරගන්නත් අපිට මේ ටෙක්නොලොජි පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපේ බොහෝ දුරේ ආරක්ෂා කරන්න අපිට හැමතිස්සෙම බෝට් වලින් ගිහලා බලන්න නැතුව අපිට පුළුවන් ඔටෝනමස් ඩ්‍රෝන් සිස්ටම් එකක් පාවිච්චි කරන්න. මේ ඩ්‍රෝන් හදන කම්පැනි ලෝකෙටම මේ එක්ස්පෝට් කරන කම්පැනි ලංකාවේ තියෙනවා. ඒවා අපි ලංකාවේ මෙහෙ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ වීඩියෝ ෆුටේජ් අපි අරගෙන ඒවා ඇනලයිස් කරන්න AI සිස්ටම් හදන්න පුළුවන්. ඒවා ලංකාවේ හදලා ඒ සේවාව පිටරට සපයන සමානව ලංකාවේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට අපි හිමි යමු වෙන නෝට් මේක පාට කරන්න බෑ. කලින් අපි සාකච්ඡා වුණා වගේ මේක ගොඩාක් ලොංග ටර්ම් ප්‍රොසෙස් එකක්. ඉතින් මොකද මේ වෙලාවේදී අපිට පේන්නේ සමහර ලාවට මේ මම බස් එකේ යනකොට මේ බස් එක ඇතුළේ ටෙරරිස්ට් කෙනෙක් ඉන්න පුළුවන්. මම දන්නේ නැහැ. ඉතින් හැබැයි සියුම් ලක්ෂණ තියෙනවා. ඒ සියුම් ලක්ෂණ වලින් සමහර ලාවට අපි ඒව ඇනලයිස් කරලා මේකේ තත්ත ගොඩාක් තියෙනකොට ඒව ඇනලයිස් කරලා කවුද මේ මොකද වෙන්නේ මේ අහන්න වෙන්නේ කවුද සල්ලි කොහෙන් දෙන්නේ මෙන්න මේ වගේ පැටර්න් සම්පූර්ණ කරන්න පුළුවන්. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය තියෙන සිස්ටම් එකක් දැනුත් එහෙම. ඒ උදාහරණයක් විදියට මගේ ක්‍රෙඩිට් කාඩ් එක මම පාවිච්චි කරනවා. හැමතැනම ගිහලා මම ඒක ස්වයිප් කරනවා, චිප් කරනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර ලාට මම eBay එකෙන් බඩු ගන්න ප්‍රශ්නයක් නැහැ. කවදාවත් මම බොහෝ බඩු ගත්තු නැති වෙබ්සයිට් එකෙන් මම ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් දාලා බඩු ගත්තා මට කෝල් එකක් එනවා බැංකුවෙන්. ඒ කියන්නේ බැංකුව ඇතුලේ සිස්ටම් එකක් තියෙනවා මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ දෙන අසාමාන්‍ය ලක්ෂණ හඳුනගෙන ඒව අඳුර ගන්න. ඒ කියන්නේ ඒක මේ මිනිස්සෙක් බලන් ඉන්න වෙන්න බෑ. ඒකට තියෙන software එක. දැන් උදාහරණයක් විදියට වෙන රටක ගිහිල්ලා මගේ credit card එක swipe කරලා වැඩ කරන්නේ නැහැ. මම බැංකුවට කලින් කියලා යන්න ඕන මේ මෙන්න මෙහෙම මෙම වෙන රටකට යනවා කියලා. නැත්තම් ඒක automatically block කරනවා. ඉතින් මේ බැංකුව වලට මේ money trails මේව handle කරන්න software දැනටම තියෙනවා. කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන සමහර table. ඉතින් මේවා අපි රටටම පාවිච්චි කරනවා. මොකද බැංකුවට පාවිච්චි කරන්න පුළුවන්, රටකට පාවිච්චි කරන්න පුළුවන්. කොහේ හරි මොකක් හරි අසාමාන්‍ය මුදල් සංසරණයක් වෙලා තිබුණොත් එහෙම ටංකලන්ට ඇලර්ට් එකක් හම් වෙනවනේ. මෙන්න මෙතන අසාමාන්‍ය මුදල් සංසරණයක් වෙනවා. ඒව නැත්තම් අසාමාන්‍ය කිරිසක් ලංකාවට අපි දන්නවා ලංකාවේ මිනිස්සු ඉන්දියාවට යනවා. එතකොට අපිට විවිධ රටවල් වලින් ලංකාවට ටුවරිස්ට්ලා එනවා. හැබැයි අසාමාන්‍ය රටකින් අසාමාන්‍ය මිනිස්සු සංඛ්‍යාවක් ලංකාවට આવොත් අපිට ඒකට ඇහැගහන්න ඉන්න බෑ. ඇලර්ට් එකක් එනවා. මෙන්න මේ රටේ කවදා ලංකාවට මේ රටින් සඳගෙන ඉන්න මෙන්න එකපාරට 25ක් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. අන්න ඒ වගේ සිස්ටම්ස් අපිට හදාගන්න පුළුවන් වෙනවා මේ ඔක්කොම ඉන්ටිග්‍රේට් කරලා. එතකොට අපිට සමහර වෙලාවට මේ හැමතැනම චෙක් කරන්න නැතුව සමහර සෝල්ජර්ස්ලා පාරේ ඉන්නේ නැතුව අපිට මුහුත් තුන්නේ නැවගේ ඉන්නත් පුළුවන්. මොකද අපි දන්නවා ඩිජිටල් සිස්ටම් එකකින් මේ ඔක්කොම ইনফরমේෂන් ඔක්කොම ට්‍රැක් කරනවා. එතකොට අපි අර කලින් හිටියාගේ අපිට ආපහු ඉන්න පුළුවන් මේ ඉතාම දැඩි ආරක්ෂාවක් යටතේ. දැන් Singapore වලට ඔන්න arrival visa තියෙනවා. අපි ගියාම අපි හැමතැනම අපි දැනෙන්න තුරු ට්‍රැක් වෙනවා. හැබැයි කවුරුත් ඇවිල්ලා අපිව මේවා කවුද එහෙම එහෙම චෙක් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එක ටෙක්නොලොජි පාවිච්චි කරන එක නෙවෙයි. කියන්නේ එක පැසිව්ලි එකෙන් වෙන්නේ. ඇක්ටිව්ලි කරන්නේ කවුරුත් ඇවිල්ලා අහන්නේ මම කවුද කොහෙද යන්නේ කියලා. හැබැයි මම කොහෙන් හරි යද්දි මාව ස්කෑන් වෙනවා. ඊළඟට මම කොහෙන් හරි යද්දි මගේ ෆේෂල් රෙකග්නිෂන් මගේ මූණ කියවලා මෙයා මෙහවලා අවිතනින් ගියා කියලා අඳුර ගන්නවා. මගේ ක්‍රෙඩිට් කාඩ් එක ස්වයිප් කරාම
ඊළඟට දැනගන්නවා මම මෙතනට ගිහලා මේ පේමන්ට් එක කරා. ATM එකෙන් සල්ලි ගත්ත ගමන් මෙන්න ATM එකෙන් සල්ලි ගත්තා. කවුද ගත්තේ කියලා බලා ගන්න ඕනේ. ATM එකේ තියෙන උඩ කැමරා එකේ footage වලින් access කර ගන්න පුළුවන්. ඉතින් ඔයගේ integrated system වුණා දැන් මට මතකයි මම ශිෂ්‍යයෙක් කියලා ඉන්න කාලේ ඔස්ට්‍රේලියාවේ මේ මම දැනගන්න රුසියෙන් ජනේලෙන් එළියට විසිකල බෝතලයක්. ඒ බෝතලේ ගිහිල්ලා වාහනික windscreen එකට ඇතුලේ කැඩිලා. දැන් ඒකෙහි පොලිසිය හොයනවා. එතකොට ඒගොල්ලෝ මුලින්ම ඒ බෝතලේ අරගෙන ඒකේ තියෙන බාකෝඩ් එක කියලා ඒක මොන සුපර් මාකට් එකකින්ද විකුණන්නේ කියලා හොයාගෙන. මේ බොහොම කෙටි කාලයක් ඇතුළත මේ පැය 24ක් යන ඇතුළත. ඊට පස්සේ සුපර් මාකට් එකට ගිහිල්ලා ඒ ට්‍රාන්සැක්ෂන් එක වෙච්ච විලාම හොයාගෙන. විලාම හොයාගෙන ඉබිලි CCTV එකලේ තියෙන CCTV කැමරා සිස්ටම් එක ලංකාවේ හැමතැනම තියෙනවා. බලලා කවුද මේ අරන් ගියේ. ඊළඟට එයාගේ ෆේෂල් ඩේටා සමහරවට කියවන්න නැත්නම් ප්‍රින්ට් කාඩ් එකෙන් ඩේටා ගන්න නැති ආ මේ අහවලතේ ඉන්නේ කියලා ගෙදරට හොයාගෙන අයියා මේ ජනේලෙන් බෝතලයක් විසිකරේ මේක ගිහිල්ලා මේ මොකක්ද එකට කියන්නේ නොසලකිලිමත් කරා නොසලකිලිමත් කම කියලා ආව චාර්ජ් කරා බොහොම කෙටි කාලයක් ඇතුළත මේ බෝතලේ විසිකල් දැන් කෙට උදේ වෙන්න කලින් මේ ඔක්කොම වෙලා ඉවරයි අන්න මේ වගේ කරා අපිට ඕන මේ ඔක්කොම තොරතුරු අපි බොහොම පහසුවෙන් විශ්ලේෂණය කරන්න පුළුවන් විදිහට තියාගන්න ඕන එතකොට ප්‍රශ්න ගොඩක් අපිට කාර්යක්ෂම විසඳ ගන්න පුළුවන් මේ දාලේ වක්ෂය ඔපියනස් දැන් මේ මෙතන පොඩි අර ෆයින් ලයින් එකකට අපි එනවා අපි අදහස් ප්‍රකාශ කිරීමේ එහෙම නැත්නම් මේ රටේ ආණ්ඩුව කරන වැරදි විවේචනය කිරීමයි එතකොට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් භාවිතා කරන ඉන්ටෙලිජන්ස් තාක්ෂණය අතර ගැටණයක් නොවන විදිහට කොහොමද මේක පවත්වාගෙන යන්නේ කියලා දැන් ඇත්තටම ආණ්ඩුව විසින් අලුත් බිල් දෙකක් ගේන්න හදන එකක් තමයි සයිබර් සිකියුරිටි බිල් එක අනික තමයි ඩේටා ප්‍රොටෙක්ෂන් බිල් එක සයිබර් සිකියුරිටි බිල් එකක් ලංකාවට අනිවාර්යෙන් අවශ්‍යයි අපි අනිවාර්යෙන් ඒ සඳහා එකගයි ඊළඟ ඩේටා ප්‍රොටෙක්ෂන් බිල් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි අද අපේ ජීවිතයේ තියෙන වැදගත්ම දේ තමයි අපේ ඩේටා ප්‍රොටෙක්ට් කාඩේ ඩේටා අපේ ජීවිතයේ දින දා වෙන කණුදුනු සම්බන්ධ තියෙන අපේ ෆෝන් එකේ තියෙන ඩේටා අපේ ඊමේල් එකේ තියෙන ඩේටා දැන් මේ බිල් දෙක ගෙනල්ලා ඒ හරහා රජය බලාපොරොත්තු වෙනවා නම් අපිව යම් කිසි පාලනය කිරීමකට නතු කරන්න අන්න එතන තමයි අපිට තියෙන අරමුදේ දැන් මේ ඩ්‍රාෆ්ට් බිල් දෙකම එළිය කරගෙන තියෙනවා ඒ සම්බන්ධ අවබෝධයක් තිබෙන අපේ මිත්‍රයෝ පාර්ශවයන් මේ දෙක කියවගෙන ඉන්නවා එතකොට ඒගොල්ලෝ දිගින් දිගටම කරන චෝදනාව තමයි අර රජයේ මීට කලින් ගෙනාවු බිල් වගේම මේ බිල්ස් දෙකෙන් අපේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවේ නම භාවිතා කරනවා විශේෂම අපේ රටක් විදියට අමතර වෙනින්ද අපි හැමෝම දැන් බලනවා අපි හැමෝම කියන ජාතික ආරක්ෂාවට අදාළ ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න අපි වෙනුවෙන් උදව් කරනවා හැබැයි ඒ අවස්ථාව භාවිතා කරමින් ආණ්ඩුව දැන් මේ බිල් දෙක ගෙනල්ලා කරන්න හදන්නේ මේ බිල්ස් දෙක ඇතුලේ මගේ ටෙලිෆෝන් කෝල් ටික අහන්න පුළුවන් වෙනවා මම කතා කරන සියලුම දේවල් රෙකෝඩ් කර ගන්න හදනවා මම යන එන සියලුම තැන් හොයනවා ඊළඟට මම රැස්වීමක් ඕගනයිස් කරන එක මම Facebook එකේ කියන එක මම යම්කිසි විරෝධතාවයක් ඕගනයිස් කරන එක මේ සියලුම දේවල් මොනිටර් කරනවා දැන් මම කියන්නේ එහෙම වුණත් කමක් නැහැ කියමුකෝ එහෙම වුණාට කමන්නේ නැහැ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ විදිහට අවධානය හිටියට කමන්නේ නැහැ හැබැයි ප්‍රශ්න වෙන්නේ එහෙම කරලා ඒ විදිහට මගේ යම්කිසි ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා යයි සිතලා මාව මර්ධනයකට ලක් කරනවා දැන් මම ආයුධ නිෂ්පාදනය කරන්නේ නැත්නම් මම පොදුවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැත්නම් මම කොහෙවත් ජාතිවාදී අවුලන්නේ නැත්නම් මම තවත් මිනිසෙකුට පීඩාවක් කරන්නේ නැත්නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම නැවතත් ඉරාජ්ගේ एग्जाम्पल दंड एग्जापल कैद इराज अंतिम करपूटी प्रेस ब्रीफ मीडिया इंटरव्यू फेसबुक तहन कर प्रश्न ये इंटरव्यू किसीम तनक किसीम कारराज काटवा तब तन पार दिखा यम किसी खंडायट विरुद्ध जातिवादी प्रकाश अकरा ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන සෙන්සිටිව් ඉන්ෆෝමේෂන්. ඒ වගේ දේවල් එළියට දාන්නෙත් නෑ. එතකොට අපි ආගේ වීඩියෝ එක දිහා බලපුවාම මේක තහනම් කරන්න අපිට පේන එකම දේ තමයි යා දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරනවා. ආණ්ඩුව Facebook එක බ්ලැක්මේල් කරලා. ඒ කියන්නේ ආණ්ඩුව Facebook එකට කියනවා ඕගොල්ලෝ අපි කියන විදිහට නැත්තම් අපි ලංකාව ඇතුළේ ඔයාලව තහනම් කරනවා කියලා. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ ලංකාව කොච්චර පොඩි රටක්ද ඒ ලංකාව Facebook තහනම් කරපුවාම Facebook එකට දැනෙයිද කියලා. නෑ. ලංකාව තහනම් කරපුවම ලංකාව ආදර්ශයට අරගෙන බංග්ලාදේශ තහනම් කරන්න පුළුවන්. ඒ දෙකම කරපුවම ඒක ආදර්ශයට අරගෙන සිංගප්පූරුව තහනම් කරන්න පුළුවන්. ඒ හින්දා කිසිම තැනකින් මේ කැන්ස් එක පටන් ගන්න Facebook එක ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මේ වීඩියෝ එක බලපුවම තියෙන එකම දේ මේ මේ මේ
ලක්ෂගාන බලපු වීඩියෝව අයින් වෙන්න Facebook එකෙන් අයින් කරන්න එකම හේතුව රජයට තර්ජනයක් සිද්ධ කිරීම නිසා අපි හරිම කන්සර්න් මේ data protection bill එකයි අනිත් පැත්තෙන් cyber security bill එකයි අරගෙන ඉන්න එක වැදගත් ඒක රටට ඕනේ ඊළඟට අපිට තියෙන ප්‍රශ්න තමයි අපිට තියෙන ප්‍රශ්න තමයි මේ දෙක රටට වැදගත් මේ දෙක ගේන්න හැබැයි මේ දෙක අතර දේශපාලන ක්‍රියාකාරීව මර්ධනයකට ලක් කරනවා කියන එක දෙවැනි එක තමයි මේ bills දෙක සඳහා මහජන උපදෙස් කොහෙන් හරි ගත්තද දැන් cyber security bill එකයි data protection bill එකයි එළියට දාලා මහජනතාවගේ අදහසම සම්පෙයි ඒකන සයිබර් සිකියුරිටි ගැන දන්න තරුණ තරුණ ඉන්නවා ජාතික ආරක්ෂාව ගැන දන්න නිලධාරීන් ඉන්නවා මේ දිහා දේශපාලන කෝණයෙන් බලන අය ඉන්නවා ඉතින් අපේ බිල් එකක් කියලා කියන්නේ මේ රහසක් නෙමෙයි ඒක රහසලිය බිල්ලක් නෙමෙයි ඒක පාර්ලිමේන්තුවට එන අධිකරණයට එන මිනිස්සුන්ගේ අතට එන බිල් එකක් ඉන්නේ බිල් එක හෝ ඒ ඇක්ට් එක මහජනතාවගේ සාකච්ඡාවට ලක් කරන්න ඕන පාර්ලිමේන්තු විවාදයට ලක් කරන්න ඕන එහෙම නැතුව හදිසි නීති යොදා ගනිමින් හෝ වෙනත් ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් පදනම් කරගනිමින් ඒක රහසේ සම්මත කරලා පොදුවේ අපේ දේශපාලන ක්‍රියාකාරීත්වයට හානියක් වෙන්න දෙන්න අපිට ඉඩ තියන්න බෑ ඊළඟ කාරණය තමයි ලොකු චෝදනාවක් මේ වෙලාවේ යොමු වෙමින් තිබෙනවා Facebook එක තමන්ගේ ආයතනයේ සේවය කිරීම සඳහා ලංකාවේ නිලධාරීන් පිරිසක් සේවයට බඳවාගත්තා. ඒක ඉතාම සාධනීය ලක්ෂණයක් විදිහට අපි දකින්නේ. එතකොට Facebook එකේ සේවය කරන යම් කිසි පිරිසකට සිංහල භාෂාව තේරෙනවා. අපි කියන කරන දේවල් තේරෙනවා. එතකොට එතනින් අපි දන්නේ නැතනුත් ඉන්නවා හොඳට ඉගෙනගත්ත යම් කිසි දැනුමක් තිබෙන රට ලෝකය ගැන තේරෙන තරුණ තරුණ පිරිසකුත් ඒ ජොබ් එකට ගියා. ඒක අපි හැමෝටම හොඳයි. හැබැයි ඒක සමාජ දැනුම බවට පත් කිරීමට Facebook එකට යුතුකමක් තියෙනවා. ट्रस्टेड पार्टी सेवे कौदलाव निजन दुख फेसबुक अमेरिका डॉलर बिलियन अटाक लाभ लाभ मूल्य कल मूल्य कदास प्रकाश किरी अपे निदास संवाद किरी संपूर्ण मत मे समाज मध्य කලමනාකරණය කරන්න කවුද පඩිගන්නේ කවුද ඒක පිටිපැස්සෙ ඉන්නේ කවුද ඒක මෙහෙවන්නේ කවුද කියන එක දැන ගැනීමට අපිට අයිතියක් තියෙනවා ජාතික ආරක්ෂාව හෝ යම් කිසි කාරණයක් පිටින් දාලා ඒක වහන්න හංගන්න දෙන්න බෑ මොකද අද අපිට ජාතික ආරක්ෂාව සම්බන්ධ අපේ සමහර දේවල් බෙදා හදා ගන්න තියෙන එකම platform එක Facebook එකයි WhatsApp එකයි එහෙම නැත්නම් Instagram එකයි Twitter එකයි විතරයි අද අපිට ඉතුරුලා තියෙන එකම දේ මේ සීරම ආණ්ඩුව තහනම් කරලා දාපුවාමත් මිනිස්සු कम्युनिकेट करते मैं सोशल मीडिया प्लेटफॉर्म से आम लमाई स्कूल दिमाग सति लमाई स्कूल तो हिटी तुंगन विकल्प माध्यम न्यूज निशा तुंगन विकल्प माध्यम प्रवृत्ति निशा निशा अपीट मेवला युतक वगकी मतन रटाक विधि अट मे मध्य विशेष समाज मध्य हसुरवाणे कौदे पीट कौदे नियामने करे कौदे ඒ සමා මුදල් වේදම් කරන්නේ කවුද කියන එක ට්‍රාන්ස්පරන්ට් කරන්න ඒක ජනතාවගේ තොරතුරක් ইনফෝමේෂන් එකක් බවට පත් කිරීමේ ලොකු වගකීමක් තියෙනවා. එහෙම වුණොත් තමයි රටේ ආරක්ෂාවට විශේෂයෙන්ම ප්‍රකාශනයේ නිදහසට ඉඩක් ලැබෙන්නේ. ජනතාවනි අවසාන වශයෙන් මේකට සම්බන්ධ කොටක් තමයි මේ ජනතාවට. රටේ ජාතික ආරක්ෂක වෙනවා රටේ වර්තමාන තත්ත්වෙ. හොඳ දෙන්න දෙන්න. अनागत परंपरा प्रधान ජාතික ආරක්ෂාව මම මේ ජාතික ආරක්ෂාව කියලම කියන්නේ ජාතික ආරක්ෂාව මත තමයි ඒ රටේ ආර්ථික පැවැත්ම හෝ වෙන යම් දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට ජාතික ආරක්ෂා නැත්තම් ආර්ථිකයක් නැහැ, දියුණුවක් නැහැ, පැවැත්මක් නැහැ. ඒක නිසා හැම කෙනෙකුටම අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් ගැහැණු පිරිමි නහලු තරුණ ළමා ලපටි ඔය හැම කෙනෙකුටම යම් කිසි වැඩකොටසක් තියෙනවා ජාතික ආරක්ෂා වෙනුවෙන් යුතුකම සහභාගී වීම විදිහට ඒක ප්‍රධානම දේ තමයි ඇස්කම් කරගෙන ඉන්න එක ඒ වගේම අපේ මුතුන් මිත්තෝ මේ රට බොහොම සද්භාවයෙන් ආරක්ෂා කරා ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මහා පරාක්‍රමබාහු මහා දුප්ගමුණු මහා විජයබාහු
පළවෙනි මලධර්ම සූර්ය පළවෙනි රාජසිංහ ඒ වගේ නරපතීන් ඒ වගේම යකත්තුගේ සමයේදී සටන්ව දු ගොංගාලේ කොට බණ්ඩ වීර පුරන්නප්පු මොණ්ඩරවිල කැප්පෙටිපොළ ඒ වගේ අය ඒ වගේම අපේ කාලේ වීරෝ ඒ කියන්නේ අපිට මතක ඇති කාලේ හිටපු යුග පුරුෂයෝ ජෙනරල් ඩෙන්ජර් කොබ්බැගඩුව ජෙනරල් විජේවිමල ඒ වගේ හැම කාල පරිච්ඡේදයකම හැම තරාතිරම අය බොහොම සත්භාවයෙන් රැකගත් රට මේක මේක අපේ මව්බිම මේ අපේ මව්බිම තුල පය ගහලා ජීවත් වෙන අපේ මිනිස්සු අපේ ජනතාව ඒ වගේ ඉස්සරහට ඉන්නේ අපේ අනාගත පරම්පරාව එහෙනම් අපේ මව්බිමට කිසිම හානියක් නොවන විදිහට අපේ රටේ මේ පොළොවේ පය ගහලා ජීවත් වෙන අපේ මිනිස්සුන්ට කිසිම හානියක් නොවන විදිහට ඒ වගේ අපේ අනාගත පරම්පරාවට ගෞරවාන්විතව ජීවත් වෙන පුළුවන් පරිසරයක් ඇති වෙන විදිහට අපෙන් යම් කිසි යුතුකම් කොටසක් ඉෂ්ට වෙන්න තියෙන රටේ හැම කෙනෙක්ගේම ඒ තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ ඔබට පුළුවන් නම් අල්පනෙත්ති තුඩුක ප්‍රමාණයක් හරි ඔබට වගකීමක් තියනවා ඔබට ඒ ප්‍රමාණය ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ යුතුකම. ඉතින් අපේ රටේ අද ඉන්න තරුණ තරුණයන් තම කියන දේ තමයි තමන්ගේ ලෝකවල වෙලා ඉන්නේ නැතුව අපි කියනවා isolated water tight compartments කියලා. ඒවට වෙලා ඉන්නේ නැතුව පොදුවේ එළියට බහලා බලන්න just look around as you see what the hell is happening. ඉතින් බලලා මොකද වෙන්නේ කියන එක බලලා ඒක හදවතින්ම තේරුම් අරගෙන මේකේ බරපතලකමෙන් කොටසක් හරි තමන්ගේ උරේ හිතලා අරගෙන තමන්ගෙන් වෙන්න තියෙන සේවය වගකීම ඉෂ්ට කරන කටයුතු කරන එක තමයි මම තරුණ කණ්ඩායම ඉල්ලා සිටින්නේ. මලෙද ඔව් මොකද ඉස්සරහට මම කණි කිව්වා කැමිට එක එක ටෙක්නොලොජිස් සේ මේ අපිව පාලනය කරන්න ජාතික ආරක්ෂාවට ප්‍රධාන දේ තමයි අවධාරණය කරන්න වෙනවා පිටරට කට්ටිය හදන ටෙක්නොලොජිස් අපේ ජාතික ආරක්ෂාවට පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. ඒක පළවෙනි එක. හැබැයි ටෙක්නොලොජිකට ඕපන් වෙන්න. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න ලංකා රජය උත්සාහ කරනවා නම් ඒකට ඉඩ දෙන්න. හැබැයි එක පිටරට කට්ටියකට සම්බන්ධ කරගන්න කොහෙද ඉඩ දෙන්න එපා. ඒක ඔක්කොටම වඩා බයනකයි. ඊළඟට නොදන්නා නී රීති වලින් අපි පාලනය වෙනවා නම් ඒකත් ඒකටත් කවදාත් ඉඩ දෙන්න එපා. දැන් උදාහරණයක් විදිහට මම නිතරම සෝෂල් මීඩියා වලට කන්ටෙන්ට් අප්ලෝඩ් කරන කෙනෙක්. දැන් මම දන්නවා Facebook එකේ community guideline තියෙනවා. ඊළඟට YouTube එකේ community guideline තියෙනවා. ඒකේ තියෙනවා copyright. ඒ අපිට දැනුවත් කරලා තියෙනවා. අපි ඔක්කොම කියවලා බලලා තමයි content upload කරන්නේ. ඒකේ කුඩා දරුවන් ඉන්නවනම් අපි ඒකට වෙනම දැනුම් දෙන්න ඕන මේ video එකේ කුඩා දරුවන් ඉන්නවා කියලා. ඒ වගේ මේ ත්‍රිවිධ පද්ධතියක් තියෙනවා. හැබැයි පෞද්ගලික කල්පට තේරිච්ච දේ තමයි මේ community guideline වලට අමතරව දැන් අපි මේ නොදන්නා නීති රීති ටිකේ නීති මොනවද කියලා අපිට තේරුම් ගන්නනේ මොකක්ද upload කළා ඒක ban වුණොත් ආ එහෙනම් මේක බෑ කියලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉන්නෙන්ට රණ්ඩු වෙන්න දෙන්න එපා කියලාත් මට ඉල්ලන්න වෙනවා. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ මොකද මේ ළඟදී මගේ අපි දන්නවා මොකක් හරි YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ ඒකට YouTube එකයි අපි අතර තියෙනවා මුදල් ගන්න දෙනවා. ඒ මුදල් ගන්න දෙනු සිද්ධ වෙන්න මේ වීඩියෝ එක හරි නීති රීති වලටම තියෙනවා. ඉතින් මම ළඟදී අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් ඒ වීඩියෝ එකේ තිබුණේ ශ්‍රී ලාංකික පිරිසක් එකතු වෙලා Hawaii වල තියෙන Pan Stars කියන ටෙලස්කෝප් එකේ data ඔක්කොම බලලා ඒකේ ඇස්ට්‍රොයිඩ්ස් අඳුර ගන්නවා. ඒකේ අපි මැනුවලි කරන්න ඕන වැඩක් ඒකට ලංකාවේ සිටිසන් සයන්ටිස්ට් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ එහෙම එකක්. ඒක බෑ මේක මොනිටයිස් කරන්න බෑ මේකත් එක්ක අර මම කිය මුදල් ගන්න දෙන්න අවහිර වුණා කියලා වැටිලා තිබුණා. මම බලුවා ඇයි මේ එහෙම එහෙම වුනේ කියලා. මොකද කිසිම කාටවත් කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මේ ටෙලස්කෝප් එකෙන් එන ඉමේජස් බලලා ලංකාවේ ගොල්ලෝ සෙට් එකක් මේ ඇස්ට්‍රොයින්ස් 200 ගන්න හඳුනගෙන. ඉතින් ඒක තමයි වීඩියෝ එකේ තිබුණේ. හැබැයි පස්සේ මට කීප දෙනෙක්ව මේ ශ්‍රී ලංකා එහෙම ඒවා තිබුණොත් එහෙම ඒක වෙනම කැටගරයිස් වෙනවා. ඒ වගේම මගේ එක තරග වීඩියෝ එකේදී කියන මේ ඇස්ට්‍රොයිඩ් සර්ච් මිෂන් එකක් කියලා. ඒ මිෂන් කියන වශයෙන් එක තිබිච්ච හිඳ දිගට මම බැලුවා පස්සේ මම ඒක මැනුවලි අපිට පුළුවන් කියන්නේ මේක එහෙම නැහැ බලන්න ඕන මැනුවලි බලන්න කියලා කිව්වම YouTube එකේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න බොහොම ඉක්මනට. හැබැයි අන්න එතනද දැන් මේක තල්ලු වෙලා තියෙනවා. මේ ශ්‍රී ලංකා එක නිකන් මිෂන් කියන එක මිෂන් කියන කොහෙවත් ඩිස්ක්‍රිප්ෂන් වල කොහෙවත් තිබුණේ මම කටි කියන හැබැයි ඒකට පුළුවන් හඳුනගන්න මම මිෂන් කියලා වචන කියනවා කියලා. අන්න ඒ වගේ හරිම අද්භූත නොදන්නා නීති රීති වලින් පාලනය වෙන්න බෑ. හැබැයි අපිට පාලනයක් තියෙනවා ටෙක්නොලොජි පාවිච්චි වෙන්න ඕන. මම කැමති ෆේෂල් රෙකග්නිෂන් සිස්ටම් මේ වගේ දේවල් කියනවට හැබැයි ඒ නීතිදී බොහොම පාරදෘෂ්‍ය වෙනවා අපි දැනගන්න ඕනේ. මොනවද අපිට කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියලා. ඒ කියන්නේ කරන්න බැරි දේ කරලා ඉවර වෙලා අහු වුණාට පස්සේ අපි දන්නේ ආයෙ කරන්න බැරිද කියලා. ඒතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා හොඳ කන්ට්‍රෝල් එකක් ඕන. මනී ට්‍රේල්ස් අපි ඔක්කොම ඒවා මොනිටර් කරන්න ඕන. මිනිස්සු වාහන බඩු බාන්න මොනිටර් කරන්න ඕන. හැබැයි මේ නීති රීති කලින් කියලා තියන්න ඕන. ඒතන කරන්න කලින් දන්නවා මේක කරන්න බෑ. කරොත් මෙන්න මේ ටෙක්නොලොජි එක අහු වෙනවා කියලා.
අන්න එතනට අපි ඩිස්කෂන් එකක් හදාගන්නවා මේ දේවල් එතනට අරගෙන යන්න. එහෙම කරොත් සෑහෙන හොඳ දෙයක් මම හිතනවා සපෝට් කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. අපි රටක් විදිහට ඉතාම සංකීර්ණ අවස්ථාවකට මේ අවුරුද්ද අගවෙද්දී යනවා. ඒ තමයි ජනාධිපතිවරණයක් රටේ එනවා. ඒ ජනාධිපතිවරණේ කාමක තීරක බලවේගයේ බවට පත් වෙන්නේ මේ රටේ තරුණ තරුණියෝ. ඒ තරුණ තරුණියන්ගේ තීරණ එළිදැක්වීමේ සහ සංවාද කිරීමේ ගාමක බලවේගයේ බවට පත් වෙන්නේ මේ සයිබර් ස්පේස් එකේ කියන වෙබ්සයිට් Facebook එක, Instagram, Twitter මේ වගේ social media තමයි ඒගොල්ලන්ගේ ගාමක බලවේගයේ බවට පත් වෙන්නේ. එතකොට අන්න ඒ වපසරිය සහ පරසරය යම්කිසි පිරිසක් රාජ්‍ය බලය භාවිත කරමින් හෝ මූල්‍ය බලය භාවිත කරමින් යම්කිසි පාලනයකට ලක් කරනවා නම් අසාධාරණ ලෙස තුලනය කිරීමකට හෝ බලපෑම් කිරීමකට ලක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි මේ වෙලාවෙම ක්‍රියාකාරී විය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඊට වග කියන ආයතන රෙස්පොන්සිබල් කරන්න ඕනේ. ඊට ඉහළින් තියෙන මේවා හිමිකාරීත්වයේ තිබෙන ආයතන වලට අපි දැනුම් දෙන්න ඕනේ රටතුළ මේව දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඊළඟට අපි හරියටම ක්ලියර් කරලා දෙන්න ඕනේ සමාජයක් විදියට ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, ජාතිවාදය මේ දේවල් වෙන වෙනම කොහොමද හරියට අඳුරගන්නේ හෝ තේරුම් ගන්නේ කියලා නැත්නම් ඒක වර්ධව වටහා ගන්නවා. මේ ටික කරොත් තමයි ඊළඟ මැතිවරණයේදී විශේෂයෙන්ම රටේ වැදගත් තීරණයක් ගන්න අවස්ථාවකදී රටේ තරුණ තරුණයන්ගේ නිවැරදි අදහස් දැක්වීම, සංවාදයේ ගෙදීමේ හැකියාව, මතවාද දැරීමේ හැකියාව නිවැරදි ආකාරයටවත් කාගේවත් බලකිරීමක් හෝ යටහත් වීමක් තොරව ලක් නොවි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්ම තරුණ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබලගේ Facebook accounts, YouTube channels යම්කිසි හේතුවක් නිසා තහනම් වෙලා තිබෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. ඒ ගැන අපි සංවාදයේ ගියදලා ඉන්නවා. ලංකාවේ Facebook එක සම්බන්ධ trusted parties ඉතුරු කවුද කියන එක වහාම ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් එලි කරන්නේ. ඒතකොට අපි දන්නවා කවුද අපි ගැන අවධානය දෙන්නේ කියලා. තුන්වෙනි කාරණේ යම්කිසි හේතුවක් මත ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ cyber space එකේ. ඔබට තේරෙනවා නම් යම්කිසි රාජ්‍ය බලය යොදා පාලනය කිරීමක් කරනවා කියලා. ඒ ගැනත් අපිට දැනුම් දෙන්න. අවසාන වශයෙන් කියන්න ඕනේ අපි තරුණ කණ්ඩායමක් විදියට දේශපාලනය කරන තරුණ කණ්ඩායමක් විදියට නවීන තාක්ෂණයේ වැළඳ ගැනීම නිතරම උමනාවෙන් බලා සිටිනවා. නවෝත්පාදන සහ නව විද්‍යාව රටේ තරුණයෝ භාවිත කළ යුතුයි. මෙතෙන් අපි ඒක ඇතුළට එන්න ඕනේ. එය නියාමනය කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ඒ ඊටම සාධාරණ ලෙස නියාමනය කිරීමටත් අපි ඊටක වෙනවා. හැබැයි බලපෑම් කරලා බලහත්කාරය භාවිත කරලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැවැත්වීමට ඉඩ ලබා දෙන හැකි බොහොම ස්තුතියි. රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ කොතනද තියෙන්නේ කියන එක පිළිබඳ ලොකු අවබෝධයක් නැති. ඒ වගේම තොරතුරු දැනගැනීමේ අදහස ලංකාවේ කොතනද තියෙන්නේ රට කොතනද තියෙන්නේ කියන අයිතිය අදහසත් ඔබට නැති. කාර්යබහුල වේලාවක අපේ ආරාධනා පිටින් මෙවැනි ඔබ සියලු දෙනාටම ස්තුතියි. නැවතත් මේ වගේ කතිකාවත සමඟ ආයමයි. දවසේ සුබ සතියක්.